මෙහෙමයි දැන් ඒ දැන් ඔය මේ මේකට හේතු වෙන මෙහෙමයි දැන් ඔය මේ ඒ විනීපාත අසුර කියලා තමයි ඒක තියෙන්නේ දැන් ඔය කුක්කුරවිදී සූත්‍රෙත් තියෙන පොඩි විග්‍රහයක් ඒකට මේ ලෝකේ මනුස්ස ලෝකයයි ඒ විනීපාත අසුරයි ඊට පස්සේ චාතුරු මහරජී කියන ඒ ළඟ ළඟ තියෙන තුන උඩ යට ළඟ තියෙන තුන ඔක්කොම ස්වභාවයෙන් එකයි කියලා ටිකක් ආසන්න වශයෙන් සමානයි කියලා අර විදිහට විපාක ස්පර්ශ හම්බ වෙනවා දැන් ඉතින් වෙනස තියෙන්නේ ඒකයි අර අසුර කියන එකේ සාමාන්‍ය තියෙන්නේ බොහොම අර අර සැර පරුස මේ කඩා කියන්නේ අනිත්‍යව දලා පෙලා හෙලා දකින ඒ වගේ ටිකක් දරුණු මහා දරුණු කට්ටියක් ඉන්න තැනක් විදිහට ඒ ඉන්න අයත් එහෙමයි ගියයටත් මහා දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්නත් වෙනවා ඒගොල්ලොත් හරි දරුණු ඒ වගේ තත්ත්වයක් තමයි ඒකේ විස්තර කරලා තියෙන්නේ නම් මේ විනීපාත අසුර කියලා හැබැයි දැන් ওই අසුර කිව්වහම දැන් අර ඒකේ දේව මට්ටමකුත් තියෙන දැන් ওই හැම එකෙම ওই කතාව තියෙනවා උඩ පල්ලෙහා වෙනස්කමක් තියෙනවා නිකන් දේව කියන මට්ටමේ අසුර කතාවකුත් තියෙනවා දේව කියන තැනට ඒ විදිහට මේ මේ දැන් ඔච්චර ඒව ගැන ඇත්තට හොයන්න දෙයක් නැහැ කොහොමද උකට යන්නේ නැහැ නේ දුගති ලෝකේ ඉන්න කට්ටිය සුගති ලෝකෙට එන්න කියනකොට දුගති ලෝකේ ඉන්න කට්ටිය ඒ හතර තමයි මම හිතන්නේ ලෝකේ නිර්වේයයි පෙරේත ලෝකයයි තිරිසන් ලෝකයයි කියලා තමයි මම තිරිසන් ලෝකයට පස් තමයි පෙරේත ලෝකේ දාන්නේ මොකද ඉති ඉස්සෙල්ලා ඔය තිරිසන් ලෝකයට මම හිතනවා ඉන්නවට වඩා පෙරේත ලෝක ඉන්න කට්ටියට එන්න පුළුවන් වෙයි කියලා ඉති ඉස්සෙල්ලා ඉතින් ඉති එහෙම තමයි මම පින් අනුමෝදන් කරන්නේ ඒ කට්ටියට මේ සුගතිගාමීට එන්න කියලා නමුත් මට මේ අසුර ලෝකේ ගැන ගොඩක් අහන්න හම්බ වෙලා නැහැ ඒකයි මම මේ ඒක තියෙන්නේ මේකයි දැන් ඒ සුගතිගාමී ඉන්නවද සුගතිගාමී ඉන්නවද දැන් ඒකෙදි මෙහෙම තියෙනවා ඒ කුක්කුරෝදී සූත්‍රයේ පුළුවන් පොඩක් වෙලාව කොහෙල කියවන්නේ ඒකේ තියෙනවා ඔය ඕනම ලෝකයක මේ විපාකේ දෙන්නේ ස්පර්ශයෙන් දැන් අපිටත් එහෙමනේ අර මනුස්ස ලෝකේ ඉන්න අපිට ස්පර්ශ ලැබෙනවා මේ ඒ කියන්නේ මේ සැප විඳින්න ඕන ස්පර්ශ දුක් විඳින්න නොදුක්න සුව විඳින්න ඒව විපාකයි එතකොට ඒ තුනම දෙනවා ඒ වගේම ඔය විනිපාත අසුරටයි චාතුරු මහරජයේ කියන දෙකටත් ඒ හා ආසන්න වශයෙන් සමානයි ටිකක් ඒ කියන්නේ අර තුන් ආකාරෙම තියෙනවා සපත් තියෙන දුකක් තියෙනවා නුදුම් නසුවක් තියෙන හැබැයි දැන් අසුර වෙනකොට පල්ලෙහාට විනීපාත අසුර වෙනකොට දුක වැඩි මනුස්ස ලෝකෙටත් වඩා චාතුරු මහරජයේ වෙනකොට සප වැඩි මනුස්ස ලෝකෙටත් වඩා හැබැයි ඒක දුක තනුත් තියෙනවා ඒ විදිහට තමයි ඒක විස්තර කරලා තියෙන්නේ ඒ ලෝක උදාහරණ හැටියට ලෝකේ නමෝ දාලා දිනවා විනීපාතයි මේ මේ දෙවියෝ කියන තැන් දෙක එතකොට දැන් කොහොම හරි අතරපාය හැටියට අනිවාර්යයෙන්ම තියෙන්නේ විනීපාත අසුර ප්‍රේත විෂය තිරිසන් යෝනිය නිරේ ඒ වෙන තමයි තියෙන්නේ පිළිවෙල තියෙන්නේ එහෙමයි මේ විනීපාත අසුර තමයි උඩ තියෙන්නේ ඊට යට ප්‍රේත විෂය ඊට යට තිරිසන් යෝනි ඊට යට නිරේ එහෙම තමයි 10 තියෙන්නේ එතකොට විනීපාත අසුර ප්‍රේත විෂය තිරිසන් යෝනි නිරේ කියලා ගත්තාම හරි ඉතින් ඒ හතර තමයි තියෙන්නේ. ඒ හතරම මේ දුගති දුගති ඒ කියන්නේ වැඩිපුර තියෙන්නේ අනිවාර්යයෙන්ම දුක. ඉතින් ඔගේ මේ ඒකාන්ත දුක කියලා කියනවා ඒ යටට යනකොට ඒකාන්ත දුක අර අර ලෝක තුන අත්හැරලා දිනවා. දැන් ඒකාන්ත දුක ගොඩට මේ විනීපාත අසුර දාලා නැහැ. මනුස්ස ලෝකෙත් නැහැ. ඒකාන්ත දුක වලට තියෙන එතනින් පල්ලෙයා ඒකාන්ත සුඛ තියෙන අතනින් උඩ ආර මොකද්ද සුභ කින් එකද මොකද්ද කියන බ්‍රහ්ම එකක් දුකද මම හිතන්නේ එන්නේ දිව්‍ය ලෝකේ තමයි ඒකාන්ත සුභ අනිවාර්යයෙන්ම සැප විතරමයි දුකක් ඇත්තෙම නැහැ කියන තත්ත්වය ඒ විදිහට විග්‍රහ කරලා තියෙනවා ඒ කුක්කරවති සූත්‍රේ පොඩ්ඩක් කියවන්න ඕනේ තේරෙයි මේ ගොඩක් තේරුම් ගන්න කොට පින්නේ එයාමකින් ප්‍රශ්නකද සමකිට දුපති සුපතිගාමි නැකත්ති දුපතිගාමි කියන්න බෑනේ නේ සම සුපතිගාමි කට්ටිය ඒකයි පොඩ්ඩක් නැත්නම්
නැති පින් අනුමෝදන් කරනකොට ඉතින් සතර දස දිසාවට පින් අනුමෝදන් කරනකොට ඉතින් ඒක මම හිතන්නේ කමක් නැහැ එහෙමයි කිව්වත් නැතත් එල්ලක නෑ එල්ල කරලා කරන එකත් හොඳයි මේ පොදුවේ කිව්වත් හොඳයි ඉතින් මොකද ඒක මේ එල්ල කරන එක හොඳයි ඉතින් ඒකට අර ඊට අදාළ කවුරු හරි තමන්ගේ ඥාතියෙක් හරි කවුරු හරි ඉන්නෝ නම් එයාට ගන්න පුළුවන් වෙනවනේ එහෙම එල්ල කරාම ඒකේ දෙයක් මොකක්ද මේක හොඳයි නේද මම ඉතින් මේකත් ඒ වගේ ගොඩක් වැදගත් එකක් හැබැයි අර අර මම කිව්වා වගේ මේ කර්මයේ කතාව අපිට චින්තේ එකක් කර්ම විශ්ය කියන එක නමුත් මේ විදිහට තමයි බුදුහාමුදුරුව අපිට මේක පෙන්වලා දීලා තියෙන්නේ මහණෙනි කර්මයේ දත යුතුයි කර්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දත යුතුයි කර්මයේ දත යුතුයි කර්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දත යුතුයි මෙසේ යමක් කියන ලද්ද නම් තෙල කරුණ කුමක් පිස කියන ලද්ද කියලා කියනවා මේ චේතනාව කර්මයේයි මම කියමි සිතා කයින් වචනෙන් මනසින් කර්ම කරේ දැන් අර චේතනාම්පික්කේ කම්මං වදාමි කියලා තියෙන මේ සූත්‍රය තමයි මේකේ චේතනාව තමයි කර්මය වෙන්නේ කියලා කියනවා මොකද චේතන හිතලා තමයි කයෙන් මොන හරි කරන්නත් වෙන්නේ හිතලා තමයි වචනෙන් මොන හරි කරන්නත් වෙන්නේ හිතලා තමයි මන ඒ කියන්නේ හිතලම තමයි ඔක්කොම වෙන්නේ කොහොම කරත් මුල එක හිතනයි එතකොට චේතනාව තමයි කර්මය වෙන්නේ කියලා බෙදෙනවා කර්මයේ නිදාන සම්බන්ධ ස්පර්ශය. ඒතකොට එතනටත් මේ වැදලා තින්නේ ඒ ස්පර්ශ කරගන්න විදිය අනුව. ස්පර්ශයෙන් තමයි කර්ම සකස් කරගන්නේ අර පරිසම්පන්නව ගොඩනගාගෙන. නැත්තම් මේ කර්ම සකස් වීම සිද්ධ වෙන්නේ නැහැ. ස්පර්ශ නිරෝධ කරපු අය කර්මක්ෂය. කර්ම රැස්වීම සිද්ධ වෙන්නේ නැහැ. මහානි කර්මයේ නිදාන සම්බන්ධ ස්පර්ශය කියලා කියනවා. ඒ වගේම මහානි කර්මංගේ වේමත්තතාව කරන මේ කර්මෙන් ක්‍රියාත්මක වන ආකාරය. ඒ වෙන්නේ මේ ආකාරවලට තමයි වෙනස් මේ කර්ම විපාක ලැබේ. මහණෙනි නිරේ විපාක දෙන කර්මයක් ඇත. තිරිසන් යෝනි විපාක දෙන කර්මයක් ඇත. പ്രേත විශේෂ විපාක දෙන කර්මයක් ඇත. මනුෂ්‍ය ලෝකේ විපාක දෙන කර්මයක් ඇත. දිව්‍ය ලෝකේ විපාක දෙන කර්මයක් ඇත. මහණෙනි මේ කර්මයන්ගේ වේම. දැන් මේ විදිහට කිව්ව ගමන් තේරෙන්න ඕනේ දැන් මේ ඒ ලෝකෙට විපාක දෙන කර්මයක් තියෙනවා කියලා කියනවා කියන එකේ තේරුම තමයි ඒ ලෝකේව මේ ලෝකෙට පළ දෙන්නේ නැහැ කියන එක. දැන් තිරිසන් යෝනි විපාක දෙන කර්ම කියලා නම් එහෙම නම් කර්ම ටිකක් තියෙනවා නම් ඒ කර්ම ටික මේ ලෝකෙදී මනුස්ස ලෝකෙදී විපාක දෙන්නේ නැහැ. දැන් මනුස්ස ලෝකෙදී විපාක දෙන්නේ මනුස්ස ලෝකෙ විපාක දෙන්න තියෙන කර්ම. තිරිසන් ලෝකෙදී දෙන්නේ තිරිසන් යෝනිදී. ඔය කතාව හරියට තේරුම් ගත්තේ නැති නිසා තමයි දැන් ඔය අර අපි බලාපොරොත්තු වෙන සාමාන්‍ය ලෝකෙ මිනිස්සෙක් වැරද්දක් කරාම එයාට වැරදි කරන ඇයට මේ මොහොතේම මේ දඩුවම් ලැබෙන්න ඕනේ කියන වගේ අදහසක් තියෙනවා. දැන් අර ගොඩාක් වැරදි කරන අය ඉතාලම හොඳින් ලෝකේ ජීවත් වෙනකොට මිනිසුන්ට එන ප්‍රශ්නයක්. ඇයි දැන් මේ මෙච්චර මෝහ අපරාධ කරන මුළු මුකුත් නැහැ අපිට තමයි ඔක්කොම ප්‍රශ්න කියලා එහෙම අදහසක් එන ඔළුවට. ඒකට හේතුව තමයි මෙන්න මේ කර්මයන්ගේ වේමත්තතා කියන කතාව දන්නේ නැති. කර්මวิෂය අපි දැන් අපි අචින්තේයයි අපිට හිතා ගන්න බෑ. නමුත් බුදුරන් වහන්සේ පෙන්වලා තියෙන අපිට තේරෙන මට්ටම මේ තමයි. ඉතින් තිරිසන් ලෝකේ විපාක දෙන කර්මයක් නම් එයා ඔය දැන් කරන්නේ. ඔය කියන උඩ තියෙනවනේ එහෙනම් අමු තිරිසන් වැඩ කරන්නේ මේ මිනිස්සු කියලා. එහෙම තිරිසන් ලෝකේ වැඩක් නම් කරන්නේ ඉතින් ඒක බල දෙන්න තිරිසන් ලෝකෙට යන්න වෙනවා. ඉතින් මේ මෙහෙදි බල දෙන්නේ නැහැ. මෙහෙදි බල දෙන්නේ මනුස්ස ලෝකේ බල දෙන්න තිබ්බ කර්ම ටික විතරයි. ඒක නිසා අර ඒ කර්මයේ වේපත්තතාව අපි ටිකක් දැනගෙන ඉන්න ඕනේ. මොකද අපි ගැටෙන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් කම ලැබෙනවා. ඕක හරියට තේරුම් ගත්තා. ඒතකොට ඒ ඕනම කෙනෙක් කරන කර්මය අනුව විපාක දෙන්නේ ඊට අදාළ තැනට ගිහිල්ලා. මොකද ඒ කර්ම සපස් යන්නේ දැන් අපි දේව ලෝකේ විපාක දෙන්න කර්මයක් සකස් වුණාම ඒක දැන් ඉති විපාක දෙන්න විදිහක් නැහැ. දැන් තියෙන්නේ මනුස්ස මට්ටමනේ. එයාව ඒ මට්ටමට ගෙනිහිල්ලා තමයි මේ විපාක ටික හම්බුනේ. එතකොට මේ ඒක තමයි වේමත්තතා. එතකොට මේ විපාකය බැලුවොත් එහෙම කර්මයන්ගේ විපාක කියන එක තමයි හොඳටම තේරුම් ගන්න ඕනේ. මානෙනි දුටු දැමිහි හෝ අනතුරු භවෙහි හෝ අනෙකත් වේ. කියන්නේ මේ දුටු දැමි කියන්නේ මේ මොහොතේ. මේ මොහොතේම මේ වෙලාවේ විපාක දෙන කර්මත් තියෙනවා. එහෙම ඒවත් තියෙනවා. මේව නැතුව නෙමෙයි මේවත් තියෙනවා. හැබැයි මේක මෙහෙම නෙමෙයි. මේ වෙලාව විපාක දෙනේවා කියලා වෙනම කොටසකුත් තියෙනවා. ඒ වගේම අනතුරු අත්භවය. කියන්නේ මේ ඊළඟ පාර ඉපදුනහම අනිවාර්යයෙන් මේක විපාක දෙනවා. එහෙම ඒවත් තියෙනවා.
එහෙම නැත්නම් අනෙක් අද්භවක. ඒ කියන්නේ කවදාහරි දවසක විපාක දෙන ඒවා තියෙනවා. එතකොට මේ කර්මයන්ගෙන් බේරෙන ක්‍රමයක් නැහැ. එක්කෝ මේ පාර විපාක දෙනවා, එක්කෝ ඊළඟ පාර විපාක දෙනවා, එක්කෝ කවදාහරි විපාක දෙනවා. කොහොමත් විපාක දෙනවා. කියනු ලැබේ. නැත්නම් කර්ම නිරෝධ වෙන්න නම් කර්මයන් ක්‍රෂ් නොවි තියෙන නම් ස්පර්ශ නිරෝධ කරගන්න වෙනවා. ස්පර්ශ නිරෝධ තමයි කර්ම නිරෝධ මාර්ගය. ස්පර්ශ නිරුද්ධ වෙන්නේ ආරෂ්ඨාංග මාර්ගයේ අනුගමනය කරාම. ඒ කියන්නේ දෘෂ්ටි වෙනස් කරගෙන අර නව කර්ම සකස් නොකර ඉන්න මට්ටමටපත් කරගන්න පුළුවන් නම් මේ ආශෝෂය කරලා එතකොට කර්ම නිරෝධ කර්මක්ෂයයි කර්ම නිරෝධයි නව කර්මයක් හැදෙන්නේ නැහැ. නමුත් අර විපාක ටිකට භුක්ති විඳින වෙනවා එන විපාක ටික. ඒ විපාකාව කියලා අලුතෙන් කර්ම සකස් කරන්නේ නැති මට්ටමකට යාවපත් වෙලා ඉන්නවා. එතකොට ආර්ශාවකෙක් තමයි මේක හරියට තේරුම් අරගෙන තින්නේ. එයා දන්නවා කර්මය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක. කර්මයන්ගේ නිදාන සම්භාවයත් දන්නවා. කර්මයන්ගේ වේමත්තතා මේ මේ විදිහට එක එක මට අදාළව තමයි මේ කර්ම විපාක දෙන්නේ කියලා දන්නවා. කර්ම විපාක මේ පාර හම්බ වෙන්න පුළුවන්, ලබන පාර හම්බ වෙන්න පුළුවන්, ආයි කවදාහරි හම්බ වෙන්න පුළුවන් කියන එක දන්නවා. ඒ කර්ම නිරුද්ධ කරගන්න නම් මේ ස්පර්ශය නිරෝධ කරන්න ඕනේ. ඒ කියන්නේ විපාකය ස්පර්ශය ආවහම ඒ මත පරිසම්පන්නව නැවත ස්පර්ශයක් හදාගන්න නැතුව සාමාන්‍ය ඒ විදිහට ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ හරි තුන් මාසයේ ඉන්නා වගේ. එහෙමනම් ඒ එයා කර්මය මේ නිරෝධ කරගෙනයි තියෙන්නේ. කර්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දාන. ඉතින් ඒකම තමයි මේ බ්‍රහ්මචර්යය කියලා කියන්නේ. මෙන්න මේ හිඳ තමයි එහෙම කිව්වේ කියලා කියනවා. කර්මය ගැන විශේෂයෙන් දැනගත යුතු දේවල් ටික මේ. මේකෙදි දැනගන්න ඕන දේ තමයි කර්මයක් රැස් කරගත්තට පස්සේ හොඳ හෝ නරක පැත්තට ඒක අනිවාර්යයෙන්ම විපාක දෙන්න එකක් කවදා හෝ දැනටත් අපි මේ ඉන්නේ එහෙම තමයි. මේ කර්ම විපාක වලට මුහුණ දෙමින් තමයි මේ ඉන්නේ මේ මිනිස්සේ කැටියෙද. ඇයි මේ මිනිස් ලෝකයේදී ලැබෙන්න ඕන මට්ටමේව ටික තමයි ලැබෙන්නේ. එහෙම ඉන්න අතර තමයි මේ ආර්ශාවකේ බඩපත් වෙලා දැන් ආර්ය මාර්ගයේ වඩන්නේ. එතකොට ඒ මාර්ගයේ වඩනවා කියන්නේ පරණ ඒ කරපු කර්ම වලට ඔය විපාක දෙන්න ඇරලා ඒව අපිට නවත්තන්න බෑ කොහොමද? නව කර්ම සකස් කරගන්න එකෙන් බලුවන් තරම් අඩු කරගන්න බලන එක තමයි. ඒ ඇලෙනවා ගැටෙනවා කියන්නේ ඉතින් ඇලෙනවා කියන්නේ නව කර්මයක් හැදෙනවා, ගැටෙනවා කියන්නේ නව කර්මයක් හැදෙනවා. ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ කියන්නේ නව කර්ම හදන්න නැතුව ඉන්න උත්සාහ ගන්නවා කියන එකම තමයි. එතකොට මේ මෙන්න මේ විදිහට මේ කර්මයේ ක්‍රියාත්මක වෙන ආකාර ටික තේරුම් අරගෙන කටයුතු කරාම ශාල වශයෙන් පාලනයක් ඇති කරගන්න පුළුවන්. අර දෘෂ්ටි පරිවර්තනයත් සමග මේ ලෝකේ කටයුතු කරගෙන යනකොට එතකොට මේ බාහිර ලෝකේ තියෙන කතාවත් එක්ක අපිට මේකින් පොඩි මේ අස්වැසිල්ලකටපත් වෙන්න පුළුවන්. මොකද මිනිස්සු සාමාන්‍යයෙන් මේ ආර්ශාව කියන්නේ නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අතනම ලොකු ප්‍රශ්නේ තියෙන්නේ මේ සාමාන්‍ය මිනිස්සුන්ට තමයි වැරදි කරන්නේ නැහැ හොඳට නිරුපද විදෝ සිටීම. ඒතකොට එහෙම ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ. දා කර්මයේ ක්‍රියාත්මක වෙන්නේ සකස් කරපු කර්ම බීජ මෝරලා ඒ විදිහට කර්ම බල දෙන අවස්ථාවත් දක්වා ඒක වර්ධනය වෙන්න ඕනේ. එතකොට තමයි බල දෙන්නේ. ඉතින් ඒ බල දෙනකොට ඉතින් අපි ඒක දකින්න නැති වෙන්න පුළුවන්. නමුත් ඉතින් වැර ධර්මානුකූලව ප්‍රඥාවෙන් මේක තේරුම් ගත්තාම අනිවාර්යයෙන්ම කරපු කර්ම වලින් ගැලවෙන්න ක්‍රමයක් නැහැ. ඒරෙන ක්‍රමේ තමයි මේ සම්පූර්ණ මේ සසරෙන්ම අයින් වෙන එක. සසරෙන් ඉඳලා නම් බේරෙන්න ක්‍රමයක් නැහැ. අයින් වෙලා තමයි බේරෙන්න තියෙන්නේ. අයින් වෙන ක්‍රමයට ඇතුල් වෙන එක තමයි මේ ආරෂ්ඨාංග මාර්ගයට ඇතුල් වෙනවා කියන්නේ. ඒකට මේ ධර්මය ශ්‍රවණය කරලා ඒ දෘෂ්ටි පරිවර්තනය අනිවාර්යයෙන්ම කෙරෙන්න ඕන. කර්මයේ සම්බන්ධව තව මොන හරි දැනගන්න දෙයක් තියෙනවද? ඒ අදහසක් තියෙනවා නම් කියන්න. ලිස් මාත්මේ මේ ඒ කර්මය කියන එක හරින ඒ ඉම්පෝර්ටන්ට් වැදගත් වෙනවා. මොකද ඒ කියන්නේ දැන් ගොඩක් මේ බෞද්ධ කියලා කියන අය ඇත්තටම මේ කර්මය ගැන හරියට දන්නේ නැති හින්දා මොකද දැන් ඒගොල්ලෝ හැමෝම හිතාගෙන ඉන්නේ දැන් මිනිස්සු ඒ ගැන ගොඩක් වැරදි කරනවා. වැරදි කරාට අපිට පේන්නේ ඒගොල්ලන්ට ඒවට පරිසම් දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒවට ඒ ගැන විපාක දෙන්නේ නැහැ. මොකද ඉතින් එතකොට දැන් ඒගොල්ලෝ ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ බුද්ධාගම ඒ කියන්නේ මේ බුදුහාමුදුරු කියපු දෙය හරිනම් ඒ කියන්නේ මේගොල්ලන්ට ඇයි දැන් මේගොල්ලෝ කොහොමද මේ නිකන් ඉන්නේ? මේගොල්ලෝ කොහොමද මේ හොඳට සැපසේ ජීවත් වෙන්නේ කොහොමද? ඉතින් ඒකින්ද ඒගොල්ලන්ට හරි ගැටලුවක් ඉඳලා ඒගොල්ලෝ කියන ඕක අපි පිළිගන්නේ. ඔය කියන ඒවා ඒ කියන්නේ හරියන්නේ.
කියලා වෙලා ඇත්තට මේ මාර්ගයෙන් ඈත් වෙන තාලට ඒක ඇවිල්ලා තියෙන සමහර කට්ටිය ගොඩක් කතා කරනවා. ඉතින් ඒකින් දැන් මේක හරියට ඒ කියන්නේ කට්ටියට පැහැදිලි වුණා නම් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් මම හිතන ගොඩක් අය මේ අඩුගාන මේ මේ බණ අහන්න තත්ත්වෙට හදා ගන්න පුළුවන් වෙනවා. ඒක ඇත්ත මේ දැන් ගොඩක් ඔය මටත් කතාවල් ගොඩක් කියලා තිනවා මේ එහෙම වෙන්නේ නැහනේ ඊට පස්සේ දැන් මම මේ කතාව කිව්වහම මේගොල්ලෝ කියනවා එහෙනම් ඉතින් ඔය කියන්නේ සද්ද නැතුව ඉන්න කියලාද කියලා තහනවා දැන් ඕන ඕන වැරද්දක් උන්ට කරන්න ඇරලා ඔයා කියන්නේ අපිට කට පියාගෙන ඉන්න කියලාද එතකොට මම කියනවා ඉතින් කට පියාගෙන නෙමෙයි මෙත් වඩාගෙන ඉන්න කියලා තමයි කියන්න වෙන්නේ කියලා මොකද දැන් ඒක ඒ දැඟලුවා කියලා දැක්කේ නැති මිනිහා විනාශ වෙන එක වෙන්නේ දැන් ගොඩක් වෙලාවට ඔය මේ රජයේ යම් යම් කටයුතු සම්බන්ධව මේ මිනිස්සු විවේචනය කරනවා පුදුම විදිහට ආවේගශීලීව මහා විශාල දේශයක් හදාගෙන ඉතින් දැන් ඉතින් ඒ මනුස්සයා ඉතින් ඉවරයි ඉතින් ඒ මනුස්සයා කරගන්න එක එයා දන්නේ නැහැ ඉතින් ඉතින් අර 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 කොල්ලොත් ඉවරයි ඉතින් අර ඒ කරපු වැඩ අපිට මොනවාරි හොරයක් කරලා මොනවාරි වංචාවක් කරලා දිනද ඒගොල්ලෝ ඉතින් ඉන්නේ එන ස්මාර්ට් ඒගොල්ලෝ කාටවත් අවු වෙන්නේ නැහැ උසාවියට අවු වෙන්නේ නැහැ මොකාටවත් අවු වෙන්නේ නැති ක්‍රමයකට ගහගත්තා කියලා ඉතින් හිටියට ඒ වුණාට මහා විනාශයක් කරගෙන තියෙනේ කියන මුළු ලංකාවේම මිනිසුන්ට ණය වෙන එක තමයි වෙන්නේ. ඒක තේරෙන්නේ නැහැ ඒගොල්ලන්ට. පොදු පොදු දේවලක් නේ ගන්නෙ කොහොම හරි සාක්කුවට. එතකොට ඉතින් ඒක ණයයි. ඒක මහා ලොකු විශාල වැරද්දක්. ඉතින් ආපහු ඒව ගෙවන්න එනවා. ලක්ෂ ගුණයකින් වැඩි කරලා ගෙවන්න එනවා කට්ටියට. ඒකෙදී ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ ඉතින්. ඒක තේරෙන්නේ නැහැ ඉතින් ඒක ඒක නොතේරෙන අනිත් අය මොකද කරන්නේ ඉතින් ඊට වඩා ලොකු පාපයක් කරගන්නවා කෑ ගහලා බැනලා හප්පලා මේ කර්මයේ වේමත්තතා ගන්න නැති නිසා කර්මයේ වේමත්තතා ඒර මෙච්චර පැහැදිලි ක්‍රමයක් තියෙනවා මේ හැමෝටම බේරෙන්න ඉතින් අනුගමනය කරන්නේ නැහැ ඒකයි වෙලා තියෙන්නේ දැන් ඔකට අර හොඳම උදාහරණයක් තමයි ඇත්තටම දැන් ඒ කියන්නේ ඇත්තටම ඔය මේ ඉතින් දුක හිතෙනවා ඒ කියන්නේ දැන් පාස්කු ප්‍රහාරය ගැන දැන් පාස්කු ප්‍රහාරය ගැන ඒ කියන්නේ මේ කවුද කාඩිනල් තුමා බැලුවා. එහෙනම් මේ මෙච්චර දන්නවයි කියන එක කිනානේ. ඒ කියන්නේ හොඳටම මේ කතෝලික ලංකාවේ කතෝලිකයාගේ ප්‍රධාන පුතුමනේ. දැන් එයා ඒ කියන්නේ මේ මේගොල්ලන්ගෙන් පරිගන්නේ නැත් මේගොල්ලන් දැන් මේ ආත්‍ර කොට ගන්න නැත්නම් මේගොල්ලෝ හිරේ දාන්න නැත්නම් මොකද? ඒ කියන්නේ දැන් හරියට ඒ කියන්නේ මේ විරුද්ධව කටයුතු කරනවා ද්වේෂයෙන්. එහෙනම් දැන් ඇත්තටම දැන් ඒ තුමා දන්නේ නැහැ ඒ කියන්නේ කොච්චර පවක් කරගන්නවද කියන්නේ. හැබැයි ඒක වෙච්ච වෙලාවේ එතුමා බොහොම හොඳට කටයුතු කරා හැමෝටම මෛත්‍රී කරන්න එහෙම කියලා ඒ වෙච්ච අවස්ථාවේ හැසිරුනේ බොහොම හොඳින් ඒ කියන්නේ ඒ වෙලාවේ කිසිම විදියට මිනිස්සුම ප්‍රකෝප කරෙත් නැහැ මම දැක්කා අර මේ ඒගොල්ලෝ දාලා තිබ්බ පෝස්ට් එකක් කරා අර ඒ දේව මේක හැදුවාම මේ ඒ ඒ කරපු කෙනාගේ නමත් ගහලා දිනවා එයාටත් මේ මේ යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා අර බෝඩ් එකේ ඒගොල්ලන්ගේ ඒ හොඳ කියන්නේ මෙත් වැඩන ගොඩට අරයක් දාලා තියෙනවා අර ආපු පුරෝගත් එක්කෙනාටත් මෙත් වැඩලා තියෙනවා හැබැයි ඒක තමයි මේ හරි මෙතඩ් එක බුදුහාම හැබැයි දැන් වැඩ තියෙන්නේ ඒක කරේ අවබෝධයෙන් නෙවෙයිනේ ධර්ම අවබෝධයෙන් කරා නම් තමයි ඕක පර්මනන්ට් වෙන්නේ දැන් වෙලා තියෙන්නේ දැන් එහෙම බෑ දැන් ඉතින් අර දැන් මේගොල්ලන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්න නම් අරගොල්ලන්ට දඩුවම් කරන්න ඕනේ කියන තැන තමයි ඉන්නේ. නැත්තම් දැන් මේගොල්ලන්ට අසාධාරණයි වගේ. ඒක හැබැයි ඒක කර්ම නියමෙන් වැඩේ වෙනවා ඉතින් ඒක. ඒ ගැන විශ්වාසයක් නැති. ඒ ගැන විශ්වාසයක් නැහැ. අගස් මහත්තයා එකගත්ත ඉතින් කාගේ තුමා පිටපස්සේ මොකද පොලිටිකල් මොකද තීරවත් දන්නේ නැහැ. ඔයගේ ඔය තමයි. අපි ඔය හරියටම දන්නේ නැහැ මොකද්ද උතන. يعني ඒක අර මෙතනමත් අර මහත්තයා කියපු එකම තමයි ආදීත හරි. මේ දැන් වෙලා තියෙන්නේ ඕක තමයි දැන් ඕක තේරුම් ගන්න බැරි කට්ටිය තමයි ගොඩක් ප්‍රශ්න දැයි මේ මනුස්සය මෙහෙම කළා මේව කළා මේ මනුස්සයට මෙහෙම වුණ නැහැයි කියලා ඒක අර කියන්නේ මේ භවයේ කියන්නේ ඊ මනුස්සයා මේ ආත්මේ හොරගම් කරන්නේ ගිය ආත්මේ සත්ත්ව දෙවියක් දන්නෙත් නැහැ නේද ඉතින් දෙවියන් නේම කළා එහෙම කියන්න එහෙමත් අපිට කියන්න පුළුවන් ද අර කියනවනේ බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට පෙන්නලා මේ කූඹි වලක් කරනකොට මේකේ සත්ත්ව දෙවිඳ වෙච්ච නැති කෙනෙක් නැහැයි කියලා රයිට් එතකොට අපිට හිතා ගන්න පුළුවන් අපි යන්නේ කොහෙද මොකද්ද වෙන්නේ කියලා රයිට් දැන් අපි දේශේ වඩනවාද නමුත් ඉතින් අපි මේ විපාක මේ වගේ කර්මකාර ලෝකෙක ආ ඉපදින්න ට්‍රයි කරනවද නැද්ද කියන එක තමයි ඉතින් අපි මේක දැන් හිතා ගන්න ඕන මොකද අපිට මේක පේන්නත් දැන් අපේ ගෙදරත් උහුම තමයි අපේ ගෙදර තියෙනවා ලංකාවට මොකද වෙන්නේ මෙහෙම ගියොත් චීනේ ගණී අරහි ගණී මෙහෙ ගණී කියලා ඉතින්
අපේ නැන්දම්මට කොච්චර කිව්වත් ඔක තේරෙන්නේ නැහැ. ඉතින් ඔහොම කියන්නේ ඒගොල්ලන් ඇලිලා ඉන්න එක ඒගොල්ලන් කරන්න දෙයක් නැහැ. කියන්නේ එක්ක මං කියනවා ගිහිල්ලා අම්මන්ට පෙළපාලියක්වත් නැන්ද කියලා එහෙමත් බෑ. ඉතින් මේ මට ඕන විදිහට මේ විදිහට තියෙන්න ඕනේ. ඉතින් එහෙම එහෙම තියෙන්නේ නැහැ නේද? ඉතින් දැන් ලෝකේ අපි ගැටනේ වෙලා ඇති වැඩකුත් නැහැ. ඕක තමයි දැන් මෙහි අර කියන කාර්ණිතුමාගේ කතාවන එහෙම පාස්කු ඒක මැරිච් එක මෙහෙ දන්නවත් දන්නේ අල්විස් මහත්තයා දැන් අපි කැනඩාවේ ඩිස්කෂන් එකක් ඉදලා ඉතින් මෙහෙ ගොඩක් අර රෙසිඩෙන්ෂල් ස්කූල් කියලා එකක් තියෙනවා. කියන්නේ මේ කාලේ 1980 ගණන්වල බ්‍රිටිෂ් කට්ටිය ආවට පස්සේ මෙහෙ ඔක්කොම ඉන්න නේටිව් ළමයි ගිහිල්ලා රෙසිඩෙන්ෂල් ස්කූල් වල දාලා ක්‍රිස්තියානි ආගම උගන්වන්න. ඉතින් එතකොට ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලාගෙන් ළමයි බලෙන් අරගෙන යනවා මෙහෙ ගවර්න්මන්ට් එකයි. ඒ කාලේ තිබුණ පොලිසියක් තියෙනවා RCMP කියලා. ඒක එකතු වෙලා තමයි ගෙනියන්නේ. හරි. එහෙම අරන් ගිය ළමයි කට්ටිය දැන් මං හිතන්නේ මන් දන්නේ හරියටම මට වැදගත් දන්නේ නැහැ. දැන් කොහොම හරි 1000කට වඩා කිට්ටු ගණක් හම්බෙලා තිනවා. වලල්ල දාලා මොකක්වත් නැහැ. ඒකට රෙකෝඩ්ස් දෙන්නෙත් නැහැ, රිලීස් කරන්නෙත් නැහැ. එහෙම මොකක්වත් නැහැ. ඉතින් ඒක කෙලින්ම බැලුවොත් එහෙම කෙලින්ම ජෙනසයිඩ් ද ලංකාවේ ලොකුට කතා කරනවා මේ යුද්ධ ජෙනසයිඩ් කරා කියලා. දැන් මෙහි ගවර්න්මන්ට් එක ගත්තොත් එහෙම කම්ප්ලීට්ලි ජෙනසයිඩ් කරලා තිනවා. ඒ කියන්නේ කෙලින්ම ඒගොල්ලන්ගේ භාෂාව නැති කරලා මේව කළා. ඒ ළමයි වගන් ඇවිල්ලා සමහර ළමයි අවුරුදු 3ක් වගේ ළමයි අරගෙන ඇවිල්ලා ස්කෝල වල දාලා ක්‍රිස්තියානි ආගම උගන්වනවා. දැන් ඒකට පෝප් තාම අපොලොජයිස් කරන්නෙත් නැහැ. ඒ කියන්නේ ඉතින් ඔය වගේ ඒවා දැන් වෙනවා. දැන් ගොඩක් වෙලාවට දැන් මෙහි තියෙන ලොකුම ප්‍රශ්නේක තමයි දැන් මිනිස්සු කෑ ගහනවා, මිනිස්සු මේවා කරනවා. ඉතින් වැරද්ද තමයි අනිවාර්යෙන් ඒක ලොකු වැරද්දක් කරලා තියෙන්නේ. කියන්නේ කෙලින්ම ජෙනසයිඩ් තමයි ඒක. කෙලින්ම ආයි කතාවක් නැහැ. දැන් ගවර්න්මන්ට් එකකින් ගොඩක් ට්‍රයි කරනවා මේවා කරන්න නම්මනා කරන්න. නමුත් ඉතින් තාම අර උඩින් ඇවිල්ලා නැහැ ඒකට අපොලොජි එකක්. ඒගොල්ලන් තාම හිතන්නේ ඒ කරපු දෙය හරි කියලා. නම් පොප්ට බල කරන අපොලොජයිස් කරන්න කියලා පොප් අපොලොජයිස් කරන්නේ නැහැ. ඒකට මෙහි තියෙන ලොකුම කේස් තමයි. දැන් එහෙම ඔක්කොම බැලුවොත් එහෙම ඉතින් කොහෙ ගියත් ඕක තමයි තියෙන්නේ. ඉතින් ලෝකේ ගත්කනේ වෙවි ඉන්නවා. ඉතින් ඕක තමයි ඉතින් දැන් ගොඩක් වෙලාවට ඔෆිස් ගියත් මොනා ගියත් ඕක ඉතින් සමහර කට්ටිය කියනවා ඉට් හැපන්ස් ලොง ටයිම් අගෝ. ඒක දැන් අදාල් නැහැ කියලා ගොඩක් කට්ටිය කියනවා. ඒක අදාළයි දැන් තමයි. කොහොමත් ඉතින් ඒගොල්ලන්ට කැනේඩියන් ගවර්න්මන්ට් එක එහෙම සැලකුවේ නැහැ නේද ලංකාවේ අර වැද්දෝ වගේ පැත්තකට දාලා තිබ්බ එකක් තමයි මෙහෙත් කරේ. ඉතින් ඔය මම හිතන බ්‍රිටිෂ් ගවර්න්මන්ට් එකේ ඔක්කොම රටවල් කරේ එහෙම තමයි. ඉතින් නමුත් ඉතින් ඕක තමයි දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ. දැන් ඕක නිසා ගවර්න්මන්ට් එක පෙරලෙයි කියලා දැන් වෙන පැත්තකින් තවත් වෙන දේවල් කරනවා. දැන් අන්තිමට කියන්නේ කී ඉතින් විශ්වාසත් වෙලවම ඉතින් ලෝකෙ කොහෙ ගියත් ඔතන ගියත් කොහොම ආවත් කැනඩාවට ආවත් ඕස්ට්‍රේලියාවට ගියත් ලෝකෙ කොහෙ ගියත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා අපි හැමෝටම මේ ලෝකේ අල්ලගෙන තියෙන කන්නේ තියෙන්නේ. ඒක තමයි මේ අර හැම පැත්තකින්ම අපිව මේ ලෝකෙට අදින එක තමයි කරන්නේ. දැන් අපි කොච්චර මේ ෆුල් ට්‍රයි එකක් දෙනවා මේකෙන් ගැලවිලා මේ සම්පූර්ණයෙන්ම මේ වෑන් අයින් වෙලා සම්පූර්ණයෙන්ම මේ නිදහස් වෙලා මේ අරියත් ඵලයටම යන්න. හැබැයි ඒ වුණාට ලෝකේ කටයුතු කරන් ඉන්න හැමෝටම අපව ලෝකෙට ඇදෙන මොනවා හරි එකකින් අර ඒක මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු සූත්‍රය මම අර ගුප් පෙර දැමුවා නම් මතක නැහැ. ඒක මේ ඒකේ තියෙනවා මේ චතුත්ථ ධානයේ වඩාගෙන හිටියා වුණත් ඒ කියන්නේ මේ ධහමත් තේරුම් ගන්න චතුත්ථ ධානයට ගිය කෙනෙකුණු වුණත් ආපහු ලෝකෙට යන්න පුළුවන් කියලා මේ ඒ තරමට ඒක මේ පැත්ත බලවත් එහෙම සූත්‍රයක්ම තියෙනවා. පළවෙනි ධානයට දෙවෙනි ධානයට තුන්වෙනි ධානයට හතරවෙනි ධානයට ගම මේක කියලා තියෙනවා. එහෙම කෙනෙක් වුණත් ආපහු ලෝකෙට යන්න පුළුවන්. ආපහු ඇදෙනවා කියන්නේ දැන් මේකෙන් හතර පහට යනවා කියන එක නෙවෙයි කියන්නේ. එයා ආපහු මේ මග වැඩෙන එක පැත්තකින් තියලා ආපහු ලෝකෙ වැඩ කර කර ඉන්නවා කියලා. ඒ කියන්නේ යන්න ඩග්ගාල ලෝකෙ පැත්තට ඇදෙනවා. ඒ මොකද හේතුව ඒකට යන මහා අනන්ත සංසාරයක් තිස්සෙම අපි මේ ඒ පැත්තරනේ අර මේවා සකස් කරලා තියෙන්නේ ඔක්කොම අපේ මේ දැන්නේ මේ අනිත් පැත්ත කරවන්න හදන්නේ. දැන් හදලා තියෙන්නම හැම මේකක්ම අර විඥාන තියෙනව වට හැමෝටම තියෙනවා. දැන් ඔය මේ වැර කිව්වා වගේම දැන් හැමෝම මේ රට පාලනය කරලා ඇති කාලෙක. හරි හැමෝම රජවරු විදියට හරි මොනවා හරි පොලිටිකල් විදියට හරි ඇමති හරි මොනවා හරි වෙලා පාලනය කරලා ඇති හැමෝම. දැන් හැමෝටම තියෙනවා ඒ පාලනය සම්බන්ධව වුණක් තියෙනවා පොඩි නිකන්. අර පාලනයෙන් මොනවා හරි වෙනකොට ඒක බෑ. ඒ කියන්නේ පොදු එකක් ඒක හැමෝගෙම වගේ තියෙනවා.
ලංකාවේ තේම පිටරටත් තේමයි ඒක ඇඟේ අර අර අරව ඇවිල්ලා වැඩ කරන්න ගන්න වැඩි. ඒ කියන්නේ එයා පාලනය කර කාලේ තිබ්බ විඥාන. ඒ කියන්නේ ඒ කාලේ එයා හදපු සකස් කරපුවා තියෙනවනේ කර්ම. ඒවැය බලපෑමට යට වෙනවා. යට වෙලා ඉතින් එයා මම නම් කරන්නේ මෙහෙමයි ඕවා වෙල්ලනවා කරනවා වෙඩි දිනනවා. එක්ක එයාගේ යෝජනා ටික දෙනවා. එහෙම නැත්තම් මේ ඔය විදිහට අනිත් අයට එයාගේ මතය ප්‍රකාශ කරනවා. බොහොම දැඩිව ඒ මතය මේව කරනවා. එයාගේ මතයට ඉන්න අය හොඳයි අනිත් අය විරුද්ධය හොඳ නැහැ. ඊට පස්සේ ඒ පැත්ත ගැටෙනවා. දැන් ඕවා ගිහිල්ලා ඉතින් මේ අවසානයේ ඉතින් සතර යනාදී තමයි ඉතින් අර බුදුහාමුදුරුවෝ අර දස කතා විතරයි අනිත් කතා ඔක්කොම 32ම තාණං කරලා තින්නේ. වැඩක් නැහැ කතා හොරොත් යන්නේම අනිත් පැත්ත තමයි. අර රජ්ජුරුව ගැන අර මේක කාන්තාව ගැන එහෙම කියලා තියෙන 32ක් තියෙනවා කතා. ඒ 32 තියෙන්නේම ඕක තමයි. ඉියොත් ගියා. දැන් ওই 32 තමයි තිය ඔෆිස් එකේ තියෙන්නේ. ඉතින් කොහොම හරි බේරලා ඉන්න ඕනේ. එක්කෝ Tamanට පාර්ට්නර් කෙනෙක් ඉන්න වෙනවා ෂේප් එකේ කතා කරන්න ධර්මයේ යන. එහෙම නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ෆෝන් එකකින් හරි එහෙම කෙනෙකුට කතා කරන්න තමයි තියෙන්නේ වෙන. අතන කතා කරොත් ඉතින් ඉවරම තමයි. රන්ඩු වෙලා තමයි අන්තිමට ගෙදර ඉන්නේ. මොකද ලංකාවේ පොලිටිකල් තමයි කතා කරලා අන්තිමට බැලුවාම කතා කරන විතරයි අඩුමනේ ලංකාවට ගිහලා පොලිමේකවත් ඉන්නේ පෙළපාලියකවත් ඉන්නේ ඔක්කොම මෙහෙ තියෙන ටික ඔක්කොම සැප විඳගෙන ඉඳලා බොරුවට අර නිකන් අපිත් ඔහොම තමයි කරේ. අපිත් සත පහකට දන්නේ නැහැ මොකද ලංකාවේ ඇතුළේ වෙන්නේ කියලා. නමුත් අපි ලොකුවට කෑ ගහලා නෑ මෙයා තමයි හරි මෙයා හරි තමයි කියලා ඕන්. දැන් ඊට පස්සේ බැනගෙන ඊට පස්සේ මාස ගන්න කතා කරන්නෙත් නෑ සමහර ගැටියත් එක්ක. දැන් බැලුවා නිකන් කොච්චර නිකන් අර නිකන් පීචන් වැඩිද කරලා තියෙන කල්පස් මහත්. දැන් බැලුවා අපිනේ ඔය දැන් තේරෙනවා ලොකු දෙයක් ඒක ආයි ඔය කොට වැටෙන්නේ නෑ. ඔව් අනිවාර්යෙන් තේරෙනවා. දැන් ඉතින් ධර්මයේ කතා කරන්නේ නැතුව අනිත් ඔක්කොම නිකන් ගාබේජ් තමයි ඉන්නේ. කතා කරන හැමදේම කරන් ගියාම දෙවියන් සන්නේ සමාවෙන් ගොඩක් කතා කරලා තියෙනවා. ගොඩක් වෙලාවට හැමදාම කතා කරන සමාවෙන් නැහැ කතා කරන්න ඕනේ නැත්තම් නේද හරි කම්මැලිත් එක්ක එහෙම කතාව ගියේ නැත්තම් සාකච්ඡා කරගෙන යනකොට රියැලිටි එක තමයි ඉතින් අල්විස් මහත්තයා මමත් කිව්වේ මටත් වෙලා තියෙන තේ තමයි කිව්වේ. ඉතින් කාට හරි එක මොකක් හරි වෙනව නම් හොඳක් වෙනව නම් නැත්තම් ඉතින් සමාවෙන්න කිව්වේ ඒකයි. ඉතින් නමුත් ඉතින් අල්විස් මහත්තයා දෙදත් කිව්වා මේක නිකන් අහගෙන ඉන්නවට වඩා නිකන් ඉන්ටරැක්ෂන් එකක් කරන එක හොඳයි කියලා ඒකයි මම කියන්නේ. නෑ නෑ හරි යන් කියන අනිවාර්යයෙන් ඒ අදහස කතා කරන එක හොඳයි. අපි දන්නවනේ ඒකට අපේ වැරද්ද අපිට අහු වෙනවනේ. ඊට පස්සේ අපි ඒක ඒකෙන් ගැලවෙන්න උත්සාහ විදිහට කරනවානේ. ඊළඟට තියෙන දුක්ඛය ගැන කතාව. ඒකේ අවසාන එකකෝ තමයි දැන් දුක්ඛය. දුක්ඛය දත යුතු දුක්ඛයගේ නිදාන සම්බන්ධ දත යුතු දුක්ඛයගේ විමත්ත දත යුතු දුක්ඛයගේ විපාක දත යුතු දුක්ඛයගේ නිරෝධය දත යුතු දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා දත යුතු. මෙසේ දැන් මේකන කෙලින්ම චතුරාර්ය සත්‍යයට කියලා තියෙන එක දැන් හයට කියලා තියෙනවා. මේකෙ පෙන්නවා දැන් ඒ ජාති ජරා ශෝ ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දෝමනස්ස ඒ විදිහට පංච උපාදානස්කන්ධේ තමයි දුක වෙන්නේ. පංච උපාදානස්කන්ධ ගොඩනගා ගන්න එක තමයි දුක වෙන්නේ. කියන්නේ මතු භවයක් සකස් කරනවානේ පංච උපාදානස්කන්ධය ඇදුව කියන්නේ. එතකොට මහ ලොකු විපතකට වැටෙනවා කියන එක තමයි මේ දුක් කියන එක. මානි දුක්ඛයගේ නිදාන සම්බයක වර්ධ තෘෂ්ණාව දුක්ඛයගේ නිදාන සම්බයක යන තණ්හාව තමයි මේ කොට හේතුව තෘෂ්ණාව. මානි දුක්ඛයගේ වේමත්තා කවර අන්න ඒතර මේ වේමත්තා වලට පෙන්නනවා අදිමාත්‍ර බලවත් දුක්ඛයක් ඇත අල්පමාත්‍ර දුක්ඛයක් ඇත දන්ද විරාගී දුක්ඛයක් ඇත කිප්ප විරාගී දුක්ඛයක් ඇත. මානි මේ දුක්ඛයගේ වේමත්තායි. මේකදී මේ දුක්ඛයගේ වේමත්තා වලට මේ අදිමාත්‍ර බලවත් දුක්ඛය අල්පමාත්‍ර දුක්ඛය කියන එක අපිට සාමාන්‍ය එක්ස්පීරියන්ස් එකේ තියෙන එක. කියන්නේ මහා බලවත් මහා ව්‍යසන වෙනවා අපිට දරා ගන්න බැරි මට්ටමේ. ඒ වගේම පොඩි පොඩි කේස් එනවා නිතර නිතර මේ පොඩි පොඩි දේවල් අපිට ඔකමැති විදිහට වෙලා එන ඒ දුක් තියෙන. මේ දන්ද විරාගී කිප්ප විරාගී කියන වචන දෙක පාවිච්චි කරලා තියෙන්නේ අර මේ තේරුම නම් තියෙන්නේ ලේසි අමාරුයි ලේසි වගේ. දැන් මෙහෙම තැනක් තියෙනවා මම හිතනවා මේකට මේක ගැළපෙන්න ඕනේ කියලා. අර සමහර සූත්‍රවල වෙන් කර විශ්ර කරලා තියෙන මෙහෙම කතාවක්. දැන් කාමයන්ගෙන් වෙන් වෙන්න තියෙනවා මේ වැඩේ කරන්න. මේ ලෝකෙින් මිදෙන්න කාමයන්ගෙන් වෙන් වෙන්න වෙනවා. කාමයන්ගෙන් වෙන් වෙන්න වෙනකොට මේ දැන් සමහරු ඉන්නවා උත්තටම කාමයන්ගෙන් ඇලිලා ගැලිලම තමයි ඉන්නේ. ඒ කියන්නේ මුළු ජීවිතේම
තන්නේ කරම කාමෝල්ට ගිජු වෙලා ඇලිලා ගැලිලා ඒවා භුක්ති විඳින්මින් හිටපු කෙනෙක්. තාමත් එයා ඒකට තමයි කැමති. හැබැයි උනාට ධර්මය අවබෝධ වුණා. මේ තේරුම් ගියා. හැබැයි දැන් කොමින් අර මේවෙන් ගැලවෙන්න ඕනේ. එතකොට එයාට මේ හරිම අමාරුයි ගැලවෙන්න. ඒක දන්ද විරාගි. ඒ එතකොට එයාට පුදුම දුකක් එනවා මේකෙන් අයින් වෙන්න. හැබැයි ඉතින් ඒත් ඉතින් අයින් වෙන්න වෙනවා නැත්නම් ඉතින් ගැලවීමක් නැහැ ලෝකෙට අහු වෙනවනේ. ඒක නිසා හරි අමාරුවෙන් දුකෙන් තමයි මේ අයින් වෙන්න වෙන්නේ. බලවත් බලවත්සේ පීඩාවකින් තමයි කියන්නේ ලොකු 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 විනාශයක් යාට ඒක ලොකු මරණ වගේ වැඩක් තමයි කොහොමින් හරි අයින් වෙනවා. ඒ වගේම කිප්ප විරාගී දුක්ඛය කියලා කියනවා මේ දැන් සමහර අය ඉන්න කොහොමදත් කාමයෙන් පස්සේ යන්නේ. ඒ වැටි වැඩක් නැහැ මේ ගුරු වැඩ මොනවද කියලා. කොහොමදත් යන අය නෙවෙයි. ඒගොල්ලෝ ඉස්සර ඉඳලා මෙහෙමයි. ඒගොල්ලන්ට අයින් වෙන්න කියනවා. ඉතින් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. වන්න ඕනේ කොහමද ලේසියෙන්ම අයින් වෙනවා. එතකොට අන්න එහෙම ඒ පැත්තේ දුක් දෙක වෙන්න ඕනේ කියලා මම හිතන්නේ මේ අපි පියන්දු මහත්තය පුළුවන් නම් බලන්නකෝ අර මේ වර්ණනාවේ මොකක් හරි කියනවාද කියලා ඒකට විශේෂ සූත්‍ර වර්ණනාවේ මේ දන්ද විරාග කියන්නේ ඒක තියන්නේ දන්ද විරාග යන බරව ඉක්මනින් වහා දුරු නොවන දුක. එහෙම තමයි කියලා තියෙනවා. ඔව්. ඉප්ප. ତୁර ඒකේ අනිත් පැත්ත ඉක්මනින් ඉක්මනින් දුර වෙනවා. ඒක තමයි දැන් මේ මෙන්න මේක ඔය දෙක විස්තර කරලා තියෙන වෙනම් සූත්‍රයක මම ඒ සූත්‍රය බලපු එක කිව්වේ ඒක මම සූත්‍රේ නම නම් මතක් වෙන්නේ දැන් මේ ඒක තියෙන්නේ අර අයින් වෙන්න හදනකොට. අයින් වෙන්න හදනකොට මේ හා අමාරුවෙන් තමයි අයින් වෙන්නේ නේද? හෙන්න දුක් විඳගෙන තමයි මේ කාමයන්ගෙන් අයින් වෙන්න වෙන්නේ යාට. ඒ කියන්නේ කාමයන් පස්සේ දැඩි ලෙස යන කෙනාට. ආසාවෙන් ඒ දඟලන කෙනාට. ඒ චරිත පුද්ගල චරිතය අනුව ඒක වෙන්නස් වෙන්නේ. තවයි ඉන්න කොහොමදක් කාමයන් පස්සේ යන්නේ නැහැ. ඒගොල්ලෝ කොහොමදක් පිටතර එළවන්නේ නැහැ. ඔය දැන් ගොඩක් ඔය මහාචාර ලොකු ඌට ඉගෙන ගෙන එහෙම කියන අය ගොඩක් වෙලාට වැළුවොත් එහෙම මේ ගොඩාක් අය වැඩිපුර ඔය කාමයන් පස්සේ එළවන්නේ නැහැ. ඒවලට ඒව නෙමෙයි ඉන්ට්‍රස්ට් එක තියෙන ඔය දැනුම හොයාගෙන යන එක එහෙම කෙනෙකුට කාමයන්ගෙන් අයින් වෙන්න කිව්වහම ඉතින් ඒත් ලොකු කේසයක් නෙමෙයි. කොටක් ගාලා ලේසියෙන් අයින් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒතකොට එහෙම ඒ පැත්තට ඔය විරාගී කියන වචනේ දාලා තියෙන නිසා මම තමයි ඒ අත්තර ගියේ. ඒ මොකද ඒක ඔය දන්ද අභිඥා කිප්පා විඥා කියලා එහෙම ඉස්සර කරලා තියෙනවා මේ ධර්මයේ තැන්වල මේ ඒ කියන්නේ මේ 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 ආර්ය මාර්ගයෙන් අයින් යන ක්‍රමවේද විස්තර කරලා තියෙනවා. ඒ එක එක අයට කරන්න වෙන හැටි. එතකොට මේ දුක් විඳිනකේ අර වේමත්තතා නිසා අරගේ දැන් අරගේ වේමත්තතාවල තිබ්බනේ මේ වේදනාවල නිරාමිෂ සාමිෂ කියලා. ඒ වගේ ඒක නිසා මම හිතනවා මේ දෙක අනිවාර්යයෙන්ම මේක මේ ධර්මයෙන් අනිත් පැත්තට කියන්නේ මේ දහමේ යනකොට වෙන්න තියෙන පැත්ත තමයි මේ දන්ද විරාගී කිප්ප විරාගී කියලා දුක් කියන්නේ. අනිත් දෙක සාමාන්‍ය අපි ලෝකේ එක්ස්පීරියන්ස් කරන දුක් ටික මේ විදිහට දුක් විඳින්න වෙනවා මේ ලෝකේ වැඩ කරද්දී. එතකොට මේ ඊළඟට පෙන්නනවා මේ විපාකය මොකද්ද කියන එක. ඇතමෙක් මේ දුක්ඛ විපාකාර මානේ මේ ලෝකයේ ඇතමෙක් යම් දුකකින් මඩන ලදී වැළඳගත් සිත් ඇති ශෝක කෙරෙහි වෙහෙසේ වැළපෙයි ලෙයි අත්තරණ්ඩයි මුලාට වෙන්නේ යම්ෝ දුකකින් මඩන ලදී වැළඳගත් සිත් ඇති මේ දුක නිරුද්ධ කිරීම පිණිස කවර එක් පද මතුරක් දෙපදුරක් දනීදයි පිටත් වී සෙවීමට පැමිණි මොනි මේ දුක සම්මෝහ විපාක ඇතියක් කොට පරේෂණ විපාක කොට ඇතියද කියේ. ඒ කියන්නේ දැන් මේ මෝහේ නිසා ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට ලෝක සත්‍ය ආර්ශාවකෙක් නොවන කෙනෙක් දුකට දුක නිරුද්ධ කරගන්න වෙනත් ක්‍රම බලන. එයාට මේ වෙන ක්‍රමයකින් සතුටු වෙනවා හැරෙන්න වෙන දුක නිරුද්ධ කරන ක්‍රමයක් දන්නේ. ඒ කියන්නේ ආර්ශාවකෙක් තමයි මේ දුක මේ ධර්මයක් ශ්‍රවණය කරලා දුක නිරෝධ කරන්න පුළුවන් කියලා බව දැනගෙන මේක මේ තමන් හදලා ගන්න එකක් මේක අයින් කරන්න පුළුවන් එකක් කියලා දැනගෙන ඒ අනුව වැඩ කරන්නේ එහෙම කෙනෙක් විතරයි. හැබැයි මේ අනිත්‍ය හැමතිස්සෙම මේ දුක නිරුද්ධ කරන වෙන මොකක් හරි ක්‍රමයක් තමයි බලන්නේ. කට්ටියක් බොනවා දුක නිරුද්ධ කරගන්න. එහෙම කියලා එහෙම කරනවා. තව වෙන සැපක් පස්සේ පන්නගෙන යනවා. එක දුකක් නැති කරගන්න වෙනත් සැපක් පස්සේ යනවා. ඒ වගේ දැන් කියන්නේ ලෝක මට්ටමේ ඒ විදිහේව තමයි තියෙන්නේ.
එහෙම නැත්නම් වෙනත් දේවල් කරනවා දැන් ඔය සින්දු කියනවා අතනවා නම් මම ඒ වගේ දැන් එහෙම තමයි මේ සතුටු වෙනවා කියලා ඒ කියන ප්‍රශ්න ටික කවර් කරගන්න කරන්නේ එතකොට හැබැයි මේ මේක මේ මෝහය නිසා තව තව තවත් ඒ කියන්නේ දුකෙන් මිදෙන්න තව තවත් දුකටම යනවා තව තවත් දුකටම යනවා කියන්නේ දුකෙන් මිදෙන්න තව තවත් දුකටම යනවා ඒක තමයි සාමාන්‍ය තත්ත්වෙ වෙන්නේ ඒක තමයි මේ සම්මෝහ විපාක ඇතියක් කොටද පරේෂණා විපාක ඇතියක් කොටද කියන්නේ ඒක පරේෂණය කරන්න 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 විපාකේ වැඩි වෙන එක තමයි වෙන්නේ දුකෙන් මේ වෙන්නේ හැබැයි මේකේ ආර්ය පරේෂණයක් තියෙනවා අනිත් පැත්තේ මේ දැනගත්ත අයට එයා දුකෙන් මිදෙන පැත්තට පරේෂණය කරගෙන යනවා අර ගැලවෙන පැත්තට එතකොට එයා දුක නිරෝධ කරගන්න මේ කුෂ්ණව නිරෝධ කරන මාර්ගයට ඇතුල් වෙනවා කුෂ්ණව නිරෝධ කරගන්න නම් ආර්ය අෂ්ටාංග මාර්ගයට යන්න ඕනේ මේ විදිහට දෘෂ්ටි වෙනස් වුණාට පස්සේ තමයි ලෝකෙන් කියන්නේ එවැනි තත්ත්වයකට මාවපත් නොකරගෙන දුකෙන් මිදෙන්න පුළුවන් කියන ක්‍රමය අත්දා බලන්නේ දැන් කලින් උනේ දුකටපත් වෙලා දුකටපත් වෙලා ඒ ඒ පත්වෙච්ච දුකට පිළියම් හොයපු එක තමයි කලින් කරේ ලෝකෙ මගදී ආර්ය මාර්ගයට කරන්නේ දුකටපත් වෙන හේතු හොයාගෙන දුකටපත් නොවි ඉඳලා දුකෙන් මිදෙන්න හදන එක ඒක ඒක පර්මනන්ට් සොලියුෂන් අනිවාර්යෙන්ම ස්ථාවර විසඳුමක් වෙනවා හැබැයි දුකටපත් වෙලා ඒකට හරියන තව තව ඒව මේව සැපයකට අමුල්ල අමුල්ල දුකෙන් බේරෙන්න හදන එක මේ අර අර මේ මාළුවා හැම කෑව වගේ වැඩක් අපි දන්නේ නැතුව සුය විඳින්න කියලා අල්ලගන්න හැම එකකින්ම කරන්නේ තමන්ව විනාශයට පත් කරන එක එතකොට එන්නේ උගලට අහු වෙනවා ලෝකයේ අය නමුත් ආර ශ්‍රාවකයා මේකේ දුකටපත් නොවි ඉන්න ක්‍රමවේදයට ඇතුල් වෙලා එකෙන් බේරෙනවා ඉතින් එහෙම කෙනෙක් මේ දුක්ඛය දැනගෙන දුක්ඛ නිදාන සම්භවය දැනගෙන දුක්ඛයගේ නානා කාරණේ දැනගෙන ඒ විපාක දැනගෙන නිරෝධයක් දැනගෙන නිරෝධගාමිනී ප්‍රතිපදාව අනුගමනය කරන කෙනෙක් වෙනවා ඒක තමයි නිර්වේදික බ්‍රහ්මචර්යය වෙන්නේ ඒ කියන්නේ අරියටමග අනුගමන කරනවා නම් එයා මේ විදිහට මේ දුකෙන් මිදෙන වැඩ පිළිවෙලට බහිනවා මානේ මේ නිබ්බේධික පරියාය වූ ධර්ම පරියාය කියලා මේ විදිහට විස්තර කරන මේ හයම එකින් එක එකක් ගත්තත් ඒක ඒක කෙලින්ම දුකෙන් මිදෙන මගක් තමන්ට හොඳට ගෝචර වෙන වගේ මාර්ගයක් තෝරගෙන මේ මේකට උත්සාහ කරන්න පුළුවන් හැමෝටම මේ කර්මයේ පැත්ත ලොකු එකක් තියෙන මේ කර්මයේ පැත්තෙන් ලේසි මේ ගොඩක් දේවල් පාරණය කරගන්න කර්මයේ පිළිබඳව කල්පනා කරලා බලුවොත් සංසප්පණී පරියාය සූත්‍රෙත් විස්තර කරලා තියෙන කර්මයෙන් කර්මය ගැන හිතලා මේකෙන් බේරෙන හැටි මේක පෙර කරපු කර්මයක් කර්මයේ මේම බල දෙන්නේ එහෙම කියලා කර්මයේ මේ කර්මයේම විස්තරයක් සහිතව තමයි ඒක තියෙන්නේ සංසප්පණී පරියායේ මේකේ තියෙනවා මේ විවිධ ඒ පරියායවල් ගොඩක් කර්මයේ පරියායත් එකක් මේකේ තියෙන. ඒ වගේම මේ ලේසි පහසු එකක් මේ සංඥාවේ කතාව මම හිතනවා මේ ටිකක් මම තේරුම් අරගෙන යන්න සාමාන්‍ය ජීවිතේදී ගොඩක් වැදගත් වෙයි. ඒ සංඥාව ගැන පොඩ්ඩක් උනන්දුවෙන් හිටියොත් මේ මුළු සූත්‍රෙම මම හිතා වටිනේක එක කියලා හිතෙනවා මට. ඒ කියන්නේ ප්‍රායෝගිකව තමන්ව මේ පාලනය කරගන්න පහසු වෙයි ඒ සංඥාවේ කොටසට වැඩිපුර අවධානය යොමු කරොත් ඒ කියන්නේ මොනවාරි අවදාසක් කියනවා නම් කියන්න අපටම අවස්ථාවක් සංඥාව ගැන අපින්ද මේ මට මතක් වුණා අර මට සූත්‍රේ නම් මතක නැහැ මේ අර කරුණ සම්හංස නම මම හිතන්නේ පින්ඩපාතේ ගිහිල්ලා කරුණ කෙනෙක් මොකක් හරි දැකපු දෙයක් නිසා එයාට මේ මතමාරි කාම ආසාවන් වගේ ඇති වෙලා ඒක මේ කන්ට්‍රෝල් කරගන්න බැරුව නන්දහාමුදුරන්ට ඇවිල්ලා කිව්වහම ආනන්දහාමුදුරුව මට මතක විදිහට උත්තර දෙන්නේ ඔබ ඒ රූපේ වැරදි සංඥාවෙන් අරගත්ත හින්දා ඒ ප්‍රශ්න ඇති වුණේ කියලා. එතනත් ඒ රූපයක් දැකන එක වැරදි සංඥාවෙන් ගත්ත හින්දා තමයි දැන් මෙයාට මේ අර කාම සංඥා ඇවිල්ලා මේ අපහසුතාවයකට පත් වෙන්නේ. ඒකෙන් සංඥාවෙන්ම තමයි මේ සංඥාවෙන් තමයි වැඩේ පටන් ගත්තේ. පටන් ගත්තේ. ඒක හරි සංඥාවෙන් ගන්න ඕනේ. ඒක බොහොම සාර්ථක ක්‍රමයක් බලන්න තියෙන දැන් ගොඩක් වෙලාට ඒක අදා බලන්න මේ ඉදිරියදා කටයුතු වලදී ඒ සංඥාව වෙනස් කරගන්න. ඒ කියන්නේ
සංඥාව ගැන කල්පනාවෙන්ම හිටියොත් අපි කියන්නේ සංඥාව තමයි මෙතන ප්‍රශ්නේ අපි අපි වැදලා දාන්නේ කියලා. දැන් මේක ඇත්තටම ලීසියෙන් කරන්න පුළුවන් වෙනවා ආර්ය ශාวกේකට මොකද යා අනතුරු දැකලා තියෙන නිසා. දැන් එක වෙන කෙනෙක් නම් කොහොමද ඒක අපි කිව්වට වැඩක් නැහැ ගන්නේ කොහොමද අර සංඥාවෙන් තමයි. ඒක වෙනස් කරන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් දැන් මේ වෙනස් කරගන්න ඕනකමක් තියෙන කෙනෙක් මේ ආර්ය ශාวกේ කියන්නේ. ඒතකොට එයාට පුළුවන් හිතලා මතලා කොහොම හරි ওই සංඥාව වැඩක් නැහැ නේ කියන එකට ගන්න කොහොම හරි. ඒ කියන්නේ ඒ වෙලාවෙම ඒ සංඥාව ආපු තැනදීම මේ මේකම මේ විදිහට මේ විනාශ වෙන වැඩක් වැඩක් නැහැ කියලා ඒ ඒ සංඥාව අත්හැරලා දාන්න. මම වැරදි සංඥාවෙන් නොගෙන මම ගන්න එකට උපේක්ෂා වෙලා ගන්න හිටියනම් කියන්නේ ඒක මමත් එක පැත්තක් අල්ලා ගන්න හරි එහෙම නැත්නම් පැත්ත නැති එකක් අල්ලා අනිත් පැත්ත හරි එහෙම නැත්නම් මේ මිනිස්සු ගැන මේ නිකන් ගැටීමක් හදා ගන්න එක ඒක එහෙම ගත්තත් මං අමාරු වෙන්නේ ඉතාර ආර්ය මෛත්‍රියක්ම උපදෝ ගන්න පුළුවන් මට්ටමට මං සංඥාව හදුවනම් ඕක දිහා බලලා ඉතර තමයි වෙන්නේ ඒකට වැඩේ ප්‍රශ්න විසඳෙනවා එන මොන විසඳුමක් හරියන්නේ නැහැ. ආර්ය මෛත්‍රියක් වඩා ගන්න මට්ටමට මම මගේ සංඥාව ඇඩ්ජස්ට් කර ගන්න ඕනි අරව සම්බන්ධ. ඒක දැන් හොඳම දේ නැත්තම් ඉතින් මට ඒක නියුට්‍රලයිස් කර ගන්න විදියක් නැතු වෙනවා. නැත්තම් මං එක්ක එක පැත්තකට මාව යනවා. එහෙම නැත්තම් මාව විරුද්ධ පැත්තට යනවා. මේ හොඳම දේ තමයි ඒගොල්ලෝගේ තියෙන දුනත් කම්මත මේ ආර්ය මෛත්‍රිය ගොඩනගා ගන්න. ඉතින් අර පෞද්ගලික හිතවත් කම ගොඩක් හොඳට තියෙනක වර්ෂාවයක් නම් නැයි පොඩි ධර්ම කරුණක් දෙයක් කියන්න පුළුවන්කම තියෙනවා නම් කිව්වත් කමන්නේ නැහැ. හැබැයි ඒ වහම දැන්ටම හරියන්නේ නැහැ. ඒක හරියන්නේ ඒ සමහර දැන් තියෙනවා අවස්ථාල් තියෙනවා සමහරට ධර්ම කරුණක් කියලා ෂේප් එකක් දාගන්න පුළුවන්. නමුත් අනිත් දැන් වලදී තියෙන ඉතින් තමන් මෙත් වඩාගෙන තමන් අයින් වෙන එක තමයි. මට මේ පොඩි මේ සංඥාව ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ සංඥාව ගැන කතා කරන නිසා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන එක මම අහලා තියෙන විදිහට එකපාර සිද්ධ වෙන්නේ ඉස්සරාපස්සක් නෑ කියලා රූපයක් දැක්ක ගමන් රූප වේදනා සංඥා සංඛාර විඥානේ හැදිලා ඉවරයි ඒක එච්චර ෆාස්ට් නිසා ඒක හැදිලා ඉවරන්නේ මේ සංඥා කියලා මෙතනින් අදහස් කරන්නේ මේ විඥානයේ දැන ගැනීමද නැත්නම් අර සංකා කියන්නේ සංඥාවේ නවත්තන්නේ දැන් කොහොමද ඒක එහෙම මොකද ඒක දැක්කම හැදිලා ඉවර නිසා මේ සංඥාව මෙතන කියන්නේ දැන ගැනීම විඥානයෙන් දැන ගැනීමෙන් නවතින එතනින් අභිසංකාර කරගෙන යන්නේ නැති එකද මම මෙතනින් කියන්නේ මට පොඩ්ඩක් මේ මොකද අර වේදනා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක ඉස්සරහා පස්සට නැතුව එක පාට හැදිලා ඉවර වෙනවා කියන තමයි හරි හරි බොහොම හොඳයි මේ ප්‍රශ්නේ හොඳයි මේ මහත්මයා මේ අනි හරි කියන එක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ ඒක වෙන් කරන්න බෑ රූපෙන්තර වේදනාන්තර සංඥාන්තර විඥානයේ යාමක් කීමක් උගුළු බවක් එහෙම පොනවන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා එතකොට ඔය හැම එකෙදීම රූප වේදනා සංඥා සංකාර විඥාන සෙට් එක ඔක්කොම හැදිලා ඉවරයි කියන අපිට හිතා ගන්න තියා මොනවක්වත් කරන්න ඉස්සෙල්ලම වෙලා ඉවරයි හැබැයි ඒ වුණාට ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන හැදුණා කියන එකේ ඇති ප්‍රශ්නයක් ඇති ගන්න නෙවෙයි දැන් අපි ඊට පස්සේ ඒකම ගොඩනගලා පංච උපාදානස්ක ගොඩනගනටපත් වුණාම තමයි මේක අපිට ප්‍රශ්නයක් වෙන්නේ එතකොට අපි ඕක දකින එකම දකිනකොටම බලේ අඩු වෙනවා වීමක් වෙනවා දැන් අපි හිතමු දැන් අපි ඉස්සර කාලේ අරන් බැලුවොත් එහෙම ඉස්සර කාලේ මොනවක්වත් දැන්න දෙයක් නැහනේ ඇලෙන එකට ඇලෙනවා ගැටෙන එකට ගැටෙනවා ඉවරයි වෙන්නේ දැන් ඉතින් අපි තාම ධර්මයේ
ධර්මයෙන් ආපු අපිට ප්‍රඥාව නිසා අපි ඇලෙන එකට ඇලෙනවා නමුත් ඉස්සර තරම් ඇලෙන්නේ නැහැ. ගැටෙන එකට ගැටෙනවා නමුත් ඉස්සර තරම් ගැටෙන්නේ නැහැ. එහෙම ඒ මට්ටමට පාලනය වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් තවදුරටත් දැන් එහෙම ඉන්න අපි තමයි මේ තවදුරටත් මේ ධර්ම කරුණු ගැන විශේෂයෙන් යන්නේ. දැන් සංඥාව කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්න මෙතන සංඥාවේදී අර හඳුනා ගැනීම නිසාම වැඩේ මම විනාශ කරගන්නවා කියන විශේෂ කාරණාවක් මේකෙදි පෙන්වන්නේ. දැන් අත්‍තරම අපි ඒක මේ සූත්‍රෙන්නේ අපි ඒ විග්‍රහය දැක්කේ. ඒ කියන්නේ සංඥාවෙන්ම එයා ඒ හඳුනා ගන්න ක්‍රමයේ අනුවම එයා විනාශයි. ඊට පස්සේ දැන් අපි ඕක ඔළුවට අරගෙන අපි කල්පනා කරලා බැලුවම ඇත්තටම වැඩේ අපි එහෙමනේ කරන්නේ. දැන් ඒක උදාහරණ ගොඩක් ආවනේ. දැන් මමත් එකක් දෙයක් කියනවා මෙහෙන් කියන පස්සේ අර ඔල හැමෝම උදාහරණ වලටත් උන් තරම් උදාහරණ කීයක දැන් සංඥාවෙන් වැඩේ විනාශ කරගන්න හැටි. එතකොට දැන් ඕක දැන් අපි දන්නවනේ. මේ සංඥාවෙන් තමයි වැඩේ වෙන්නේ මම විනාශ කරගන්නේ කියලා. එතකොට දැන් ඊළඟ පාර දැන් මට තේරෙනකොට මම මෙතන වැඩේ වෙනවා කියලා. එතකොට අර රූප වේදනා සංඥා සංකාර විඥාන මට්ටම ඉවරයි. දැන් අපි තුමු උදාහරණයක් ගමු පිස්සගේ සිද්ධියක් වෙනවා. යම් කට්ටියක් යම් පොලිටිකල් හරි මොන හරි එක ලොකු වාදයක් එතන. රණ්ඩුවක් වගේ ඉතින් ගාණ්ඩ දෙකක් වාද කරනවා. දැන් මම ඉන්නවා ඒ දෙකට මම අයිති නැහැ. මම මේක නරඹනවා. මම පැත්තේ ඉන්නවා. පැත්තේ ඉන්නකොට දැන් මම දකිනවා මේ දෙපාර්ශ්වෙ මෙම්මෙම කරගන්න මට ඒ කීනේ වැහෙනවා. ඒ වේද දැන් ඕවට මම දැන් හදි දැන් ඒ ඇහුණට මම තාම ගැටෙන්න ගියේ නැහැ. නමුත් ඒක අහලා මම මගේ ඇතුලේ මොන හරි කරගත්තොත් වෙනසක් ඒ සමහරට මම එක්කෙනෙක්ගේ අනුමත කරනවා. සමහරට මම අරයගේකට විරුද්ධයි. අර එහෙම වෙනකොට දැන් මම එහෙම වෙලා තියෙන්නේ මං මේක වැරදි සංඥාවෙන් අරගෙනයි කියන එක මට තේරුණා නම් හරි ඉච්චරයි. ඒ කියන්නේ දැන් එහෙම වෙනකොට වැඩේ වෙලා ඉවරයි. දැන් ඇත්තරම දැන් අපිට තියෙන වෙලා තියෙන දේ තමයි අපි ආර්ශාවක ඇටියද අපි හැමෝටම වගේ අපිට වැඩේ වුණාට පස්සේ තමයි අහුවෙන්නේ. ඒක ක්‍රමයක්. ඒක සම්බන්ධයි අපි උත්සාහ වීරිය තියෙන මේ වීරිය තියෙනවනේ වඩන්න. සද්දා වීරිය සති සමාධි අතර වීරිය තියෙන. එහෙම නැත්නම් තව තියෙනවා මේ සතර සම්මප්පදානවල අර උපන් අකුසල් ප්‍රහාණය කිරීම පිණිස වැයම නූපන් අකුසල් නූපදීම පිණිස කිරීම කියන දෙකක් තියෙනවා. ඒතර අපිට අර වැඩේ වුණාට පස්සේ තේරුණා කියන්නේ අකුසලයක් උපදුනහම තේරුණා. ඊට පස්සේ අපි ඒක අත්හැරලා දැම්ම. එතකොට උපන් අකුසලේ ප්‍රහාණය කරන්න උත්සාහ කරපු එක එතන උනේ. හැබැයි දැන් ඔෆිස් එකේ ওই වාදේ යනකොටම වැඩ සිහි කල්පනා වුණා අයියෝ ආදී මේ මිනිස්සු ටික මේ නැති මේකක් වෙනවා නිකන් වෙනවා කියලා දැන් ඔයාට වේලාසනින්ම දැන් ඔකට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් ඔයාගේ එතන සිහිය පිහිටෝලා ඉවරයි. නිවන් දකින්න සිහිය පිහිටෝලා. දැන් මං ඉතින් ඔකට අර ඒ අය කෙරෙහි අනුකම්ප මේ උපේක්ෂාවෙන් අනුකම්පාවෙන් කරුණාවෙන් දැව මෛත්‍රියක් දක්වනවා මිසක් අනේ මේ සීසත් ධර්මයෙන් නොදන්න නිසා මේ මිනිස්සු කරගන්න විනාශයක් කියලා එහෙම දකිනවා මිසක් අර යන ඒවේ ඩීටේල් වලට මම යන්නේ නැහැ. ඒගොල්ලෝ කෑ ගහ ගන්න ඒවා කෑ ගහන්න ඒව මේක මෙයා කියන එකද හරි මෙයා කියන එකද වැරදි කියලා ඒව හොයන්න යන්නේ නැහැ මං. ඒගොල්ලෝ හේව කෑ ගහ ගන්නවා. මම උපේක්ෂාවෙන් බලනවා මේ මිනිස්සු මේ සද්ධර්මයෙන් නැදන්න නිසා මේ කරගන්න විනාශය අයියෝ හොඳ වෙලාවට මම බේරුණා කියලා එහෙම එක මම ඉන්නවා කියන්නේ. එතකොට මං අර නූපන් නපුසල් නූපදීම පිණිස තමයි ඉන්නේ ඒ වෙලාවේ. ඒ දෙක මට ඒ දෙකේ තමයි අපිට ඉන්න තියෙන්නේ. එක්කෝ අකුසලයේ උපදින් නැති වෙන්නම තියාගන්න එක. එහෙම නැත්නම් ආදිශේවත් ඉපදුනොත් අකුසලයේ ඉපදුනොත් ඒක නවත්ත ගන්න try කරන එක. හැබැයි දැන් ඔය ඕකදි වෙන්නේ අර රූප වේදනා සංඥා සංකාර විඥාන උනාට දැන් හඳුනගත්ත විදිය තමයි මුල්ුනේ. දැන් ඔය හැම එකටම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහටම ඔයාට ඔයාව මොන හරි ලෝකයකට අහුවෙන්න ඕ මොකක් හරි එක මුල් වෙනවා. දැන් සමහරට රූපයක් මුල් වෙනවා. අපි හිතමු මොන හරි ඔය එක්කෙනෙක් කාණාරක ඔයගොල්ලෝ කිව්ව උදාහරණයක් ගමු. ඔය මොන හරි පක්ෂ කේස් එකක් තියෙනේදී තද බල පක්ෂක ඒ පක්ෂයේ තියෙන නිල ඇඳුමම ඇඳගෙන එක්කෙනෙක් ආව ඔෆිස් එකට. නිකන් හිතන්නකෝ. එහෙම ආව කෙනෙක්. දැන් ඕකෙන් තමයි වැඩේ පටන් ගන්න. බොහොමකෝ ඕකෙන් දැන් ආවේ. ඈ ඔෆිස් එකේ පොලිටිකල් රට වැෑනේ අර දැන් ඔතනින් තමයි දැන් ඒ කියන්නේ දැන් අන්න රූපයක් මුල් කරන් පටන් ගත්තා. හැබැයි ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොම තියෙනවා. හරි? ඒ රූප ඔක්කොම තියෙනවා. නමුත් මේකට මුල්ුනේ දැන් රූපයක් ප්‍රොමිනන්ට් කරගෙන මේ ප්‍රශ්නේ යනවා. එතකොට ඔයා අර රූපෙට අහුවෙලා තියෙන්නේ. රූපෙට තමයි අහුවුනේ. දැන් ඒ වගේ තමයි අර වෙලාවේ උනේ සංඥාව ප්‍රොමිනන්ට් කරගෙන තමයි මේ ප්‍රශ්නේපත් වෙන්නේ. ඒ කියන්නේ මම වැරදි විදියට සංඥාව ගන්න දැන තමයි හේතුව.
දැන් සමහර වෙලාවක වෙන්න පුළුවන් වේදනාව කුල් කරගෙන. දැන් අපි ගාව ඔෆිෂියල් එකෙක් ගෙනාව කේක් එකක් ගෙනාව. මාර රහයි කේක් එක. හරි ඒ කියන්නේ කේක් එක කවුරු හරි ගෙනල්ලා බෙදුවා. පුදුම රහක් තියෙන කවදාවත් එහෙම රහක් කේක් කැල්ල කාලා නැහැ. එතකොට දැන් අර රහ විඳගත්ත එකනේ මුල් කරගත්තේ. දැන් ඊට පස්සේ කේක් එක ගැන කතා වෙනවා නම් මම කරා රූප විද්‍යා සංස්කාර විඥාන ඔක්කොම තියෙනවා තමයි. නමුත් අර විඳීම තමයි ප්‍රොමිනන්ට් උනේ. ඒක තමයි මේ බුදුරයන් වහන්සේ දැන් මේක අර අටලොස් මනෝ විපෝචාරණ විදිහට දකින්න කියලා කියලා තියෙනවා. දැන් අපිට පුළුවන් මේ රූප අපේ ඉන්ද්‍රිය පැත්තෙන් මට ඒක බලන්න හම්බු වෙච්ච එක තමයි හොඳ කියන වගේ මගේ ඉන්ද්‍රිය පැත්ත වර්ධනය වෙන විදිහට ඒ කියන්නේ ඇහැ පැත්ත අපි උදාහරණයක් ඇහැට ගත්තොත් බලාගත් එක තමයි ලොකුම දේ මේක. ඒක බලාගත් එක මට. ඒ කියන්නේ බලා ගන්න පැත්තේ තමයි ලොකු ඒ වෙලාවේ. එහෙම නැත්තම් ඒක මම දැනගත් එක තමයි මට ලොකුම දේ. ඒ කියන්නේ විඥානේ. ඒක දැනගත්තා මම ඒ වෙලාවේ. ඒක ඒතර විඥානයට අල්ලගෙන තියෙනවා වැඩේ. එහෙම නැත්තම් මේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ රූපේ පැත්ත. ඒ ලොකුවට අල්ලගෙන තියෙනවා. එක්ක රූපේ, එක්ක ඇහැ පැත්ත, එක්ක විඥානේ පැත්ත. ඊට පස්සේ විඳීමට යනවා. චක්කු සම්පස්සියා වේදනාව කියන විඳගත් එකට. ඊට පස්සේ සමහර විඳගත් එකනුත් එහාට ගිහලා තෘෂ්ණාව කොටසට අල්ල ගන්නවා. වේදනාව තණ්හා. ඉතින් ඒ අපි අල්ල ගන්න තැන තමයි. ඒ කියන්නේ ලෝකේ කටයුතු කරගෙන යද්දී කොහෙන් හරි අපි අල්ල ගන්න තැනින් අපිට හයිලයිට් වෙන තැනින් අල්ලනවා. හයිලයිට් වෙන තැනටම අපි වැඩේ මේ ප්‍රහාරය එල්ල කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි මේකෙන් ගැලවෙන්න උත්සාහ කරනකොට ඒ එතනින් තමයි ගැලවෙන්න ඕනේ. ඒ අල්ලගත්ත තැනින් දැන් අර තව තැනක් කියන්නේ දැන් ඒ උප මේ මේ තණ්හාව උපදින තැන තියෙන එතනම තමයි ඒක තියෙන්නේ. එතනින්ම තමයි ඒක නිරුද්ධ කරගන්න ඕනේ. උපජ්ජමාන උපජ්ජනි විසමාන නිවිසති එහෙම කියලා පයි සමාන පයිනති කියලා එහෙම විදිහට විස්තර කරලා තියෙනෙත් ඒකයි. ඒ කියන්නේ ඒ අවස්ථාවේදී අපි ඒක අල්ලගත්ත තැන ඩිටෙක්ට් කරලා එතනින් තමයි මම වේරෙන්නේ. එතනින් තමයි මම ඒක දකින්නේ. දැන් ඔන්න ඔය විදිහට බැලුවහම ඔයාලට හොඳ පරිශනාත්මකව කල්පනා කරනකොට දැන් ලෝකෙත් එක්ක ඇලෙන ගැටෙන අවස්ථාවකදී එක්කෝ මම ඇල්ලලා තින්නේ ඔන්න ඔය විදිහට. එක්කෝ මම මේ රූපෙට ඇල්ලලා, එක්කෝ මම ඒක බලපු එක බලාගත් එකට, කියන්නේ මගේ පැත්තේ ඉන්ද්‍රිය පැත්තට ඇල්ලලා, එක්කෝ දැනගත්තට ඇල්ලලා, එක්කෝ විඳීමට ඇල්ලලා, එක්කෝ මේ ඒකෙන් ආපු සංඥාවට ඇල්ලලා, එහෙම නැත්තම් මං කරපු වැඩේට ඇල්ලලා සංකාරයට ඒකට අනුව මම කරපු දෙයක් තියෙනවා ඒක තමයි මම ලොකු කරන්නේ. සංකාරයට ඇල්ලලා එහෙම තමයි වෙන්නේ. ඒ එක එක අවස්ථාවට එක එක තැනට එක එක ප්‍රොමිනන්ට් වෙනවා. ඒක තමයි මුල් වෙලා තියෙන්නේ. හැබැයි පහව තිබ්බයි ඉතින් කොහොමද? පහ නැතුව වෙන්නේ නැහැ. රූප වේදනා සංඤ්ඤා සංකාර විඤ්ඤාණ එක තනියෙන් වෙන්නේ නැහැ. එකක් වෙන් වෙන්ව සිද්ධ වෙන ඒවා නෙවෙයි. ඔක්කොම වෙලා තියෙනවා. ඒක ඇතුලේ අරවත් ටිකක් තියෙනවා ඔක්කොම. මේකේම රූපේ කියලා බැලුවත් ඒකේ වේදනා සංඤ්ඤා සංකාර විඤ්ඤාණ තියෙනවා. සංඥා කියලා බැලුවොත් සංඥාව ඇතුලේ රූප මේ වේදනා රූප වේදනා සංකාර විඥාන ඔක්කොම තියෙනවා ඒ සංඥාව කියන එක. හැබැයි මේ අවස්ථාවට ප්‍රොමිනන්ට් උනේ ඒක. හරියටම තියුනේ මේ අපි මේ 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 රූප වේදනා සංඥා සංකාර වලින් ඊට පස්සේ අපි සංකාර කරනකොට අපි මොකක් හරි එතන තියෙන එක පහින්කට ඇලිලා තියෙන එක නේද? ඔව් අල්ලලා තියෙන එක සාමාන්‍ය මිනිස්සෙක් නිකන් එනකොට අපි රූපයක් දකිනවා. නමුත් මේ මිනිස්සයා නිකන් මොකක් හරි ගාබේජ් එකක් වීසි කරොත් හරි මොන හරි කරොත් මේ මිනිස්සේ කරුපේ ඒ ඒක තමයි අපි අර තකස් කරලා ප්‍රතිසම්පාදයෙන් බැඳෙන්නේ නේ. මේ රූපෙට නෙමෙයි බැඳෙන්නේ නේ. ඒ වෙලාවේ ඒක ගොඩක් තියෙන්නේ මොකද ඒක මට තේරුන්නේ නැහැ. දැන් මෙච්චර වෙනකම් මම මෙච්චර බණ ඇහුවට මට ඒක දැන් අද තමයි තේරුනේ මේ රූප වේදනා සංඥා සංකාර වලට එකක් මොකක් හරි බැඳෙන එකක් තමයි මේ මේ සූත්‍රයෙන් කියන්නේ සංඥාව කියලා නේ. සංඥාවට අල්ලගෙන තියෙන්නේ. දැන් ඒකනේ අපි අර රූපේ නිර්වේදේ, වේදනාවේ නිර්වේදේ, සංඥාවේ නිර්වේදේ, සංකාරේ නිර්වේදේ දැන් සූත්‍ර තියෙනවා. එහෙම එකින් එක වෙන් කරලා විස්තර කරලා තියෙනවා. හැබැයි ඒවා ඒක දැක්කට මේ එකට තමයි උනේ පහම තිබ්බා. නමුත් එකක් ප්‍රොමිනන්ට් උනා. ඒ අවස්ථානුකූලව ප්‍රොමිනන්ට් වෙන එක වෙනස්. හැබැයි මේ ප්‍රොමිනන්ට් වෙන එකත් එක තමයි අපේ ෆයිට් එක තියෙන්නේ. අපේ ෆයිට් එක ඒකත් එක්ක ප්‍රොමිනන්ට් එක්ක නාව අපි නිරුද්ධ කරනවා. ඒ කියන්නේ අපි පහින්ම බැඳෙනවා. අපි වැඩිම බැඳෙනක අපි දැන් විදර්ශනා කරලා බලන්න ඕනේ මොකක්ද මට මෙතනින් උනේ කියලා. මොකෙන්ද මම මේ පහින් මොකෙන්ද මම ප්‍රොමිනන්ට් උනේ කියලා ඒක බලන්න ඕනේ විදර්ශනා කරලා. ඔව් ඒක බලලාගෙන අවුනහම ඒකට තමයි වැඩි දෙන්න තියෙන්නේ. ඒක තමයි දැන් මේ සූත්‍රයේදී ඒකට හොඳ විශේෂ දෙයක් කරලා තියෙනවා. දැන් අර තව කඩලා තියෙනවනේ මේක හයක්ම තියෙනවනේ.
ඒක තියෙනවා ඒකේ මූල කාරණේ බලන්න කියලා තියෙනවා මේ දැන් මූල මූලය මේ මේක තියෙනවා මේ කියන වචන වලින්ම කියනවා නම් මේ සංඥාව දන්නේ සංඥාවන්ගේ නිදාන සම්භවය දන්නේ සංඥාවන්ගේ වේමවත්තාව දන්නේ සංඥාවන්ගේ විපාක දන්නේ සංඥාවන්ගේ නිරෝධය දන්නේ වේද ඊට පස්සේ මෙන්න සංඥා නිරෝධ ගාමිනී පටිපදාව දන්නේ වේද එතකොට දැන් කොහොම හරි අවසානයේ සංඥා නිරෝධ වෙන්නේ අරියටම ගනුමානේ කරලා අරියටම මග අනුකර කරන්න විදියක් නැහැ නේ සම්මාදීට්ටිටපත් වෙලා නොහිටිනම් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න බෑනේ එතකොට දැන් ආර්ය ශ්‍රාවකයා තමයි අවසානයේදී දැන් මේකෙන් ගැලවෙන්නේ කොහොමද දැන් ඒ අර කොහොමද අයින් වෙන දෘෂ්ටිය දින නිසා එයා මේ 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 මේක අත්හරිනවා ඒ කියන්නේ ඒක අල්ලගන්නේ දැන් අර අකුසලයේ උපදින තැනට ආවනම් උපන්න අකුසලයක් නම් අකුසලේ ප්‍රහාණය කරලා දාලා නිකයි ඉන්නේ. ඒ කියන්නේ ඒකට ඇලෙන්න ගැටෙන්න යන්නේ නැතුව තමන් ෂෙප් වෙලා ඉන්නවා. එහෙම නැත්නම් අර කල්ැතු ප්ලෑන් කරලා නූපන්න අකුසල නූපදීම පිණිස කියන පොඩේ ඉන්නවා. ඒ කියන්නේ වේලාසනින්ම දැන් වැඩේ වෙනකොටම මම විදර්ශනා කරලා අයියෝ අපරාධි මේගොල්ලෝ මේ ඒගොල්ලන් විනාශ කරන පෞදේ ඉන්නේ කෝක මේ සීද ධර්මයේ අවබෝධන ඕක වෙන්නේ නැහැ නේ. අනේ කවදා හරි දවසක මේගොල්ලන්ට ධර්මයේ අවබෝධය ලැබලා මේ මං කරපු සීලම කුණ කුසලොත් අනුමෝදන් කරනවා. මේගොල්ලන්ට මේ සීතද්ධර්මයේ අවබෝධ වෙන්න කියලා කියලා එහෙම හිතලා ඔයා ඉතින් ඔයාගේ වැඩේ කරන් ඉන්නවා එච්චරයි. ඔයා ඒකට අරකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඇලවුනෙත් නැහැ ගැටුනෙත් නැහැ. ඒතොර අර නූපන් අකුසල නූපදීම් පිණිස කියන එකේ ඉන්නේ. අකුසලයක් උපදින්න ඉඩ තිබ්බේ නැහැ. හැබැයි ඒකට සම්බන්ධ වුණා නම් ඒක අරගෙන ඒකේ ඒකේ ඇලිලා ගැටිලා මෙයා හරි අරය වැරදි අරව මේවා කියලා ගියා නම් ඒතොර මං අකුසලේ හදලා ඉවරයි. එතකොට දැන් මට ඉතින් අයියෝ මම මේ මොනවද කරන්නේ මේ මට මං මේ මේ වැරදි සංඥාවෙන් නිගත්තේ මොකටද මං ඕක අල්ලගන්නේ මේ මං මගේ වැඩේ කරගන්නවා කියලා ඒගොල්ලෝ ඕන දෙයක් කරගත්තේ මං මගේ වැඩේ කරගන්නවා කියලා මම ඒක අත්හැරලා දාලා ආපහු උපදිච්ච අකුසලේ ප්‍රහාණය කරන තැනට යනවා එන්නේ එහෙම එකකට තමයි යන්න තියෙන්නේ සාමාන්‍යයෙන් ලෝකෙදී මේක මේකේ සංඥාව කතාව වැදගත් වෙන්නේ මොකද මේ දැන් තවත් මාර්ගයක් තියෙනවා ඇත්තටම දැන් අපිට අපි දැන් ඇලෙනකොට අඳුර ගන්න දන්නවා ගැටෙනකොට අඳුර ගන්න දන්නවා ඇලෙන ගැටෙන ඒව අඳුරගෙන අපි ඒවට ප්‍රහාණය කර කර තමයි හිටියේ දැන් තවත් එකක් අපිට අහු වුණා සංඥාවෙනුත් වැඩේ පටන් ගන්න පුළුවන් සංඥාවෙනුත් මේ ඒ අඳුර ගැනීමේ වැරද්ද දැකලා ඒක නිසායි මම මේ විනාශය කරගත්තේ කියලා දැකලා ඒකෙන් ගැලවිලා ඒකෙන් අයින් වෙන තැනටපත් වෙන්න පුළුවන් ඒක තවත් මෙතන දෙයක් හම්බුණා ඉතින් ඔයස්මත් හොඳටම දේනවා ගොඩක් පිං මොකද මං ඔයාලට ඉස්සර ඔය කවුරුල් බනාලි කරනකොට දැන් ලකින්නේ මේකත් අනිච්චදක යන්නත් මේක ඇති වැඩක් නැහැ නේ කියලා එහෙම කියලා ඉතින් හදාගත්තා නමුත් මීට වඩා අපිට ඩීටේල් යන්න පුළුවන් මේ ඊට පස්සේ අපිට විදර්ශනා කරන්න පුළුවන් මේකේ මේ මේ සංඥාවෙන් නේද මං මේ දැක්ක අනිච්චදක යන්නත් මේ සංඥාවෙන් නේ මං ගැටුනේ හැරි ගැටුනේ නැතුව හිටියේ කියන එක මේ තවත් අර මං හිතන්නේ තවත් අපිට විදර්ශනා කර කර තව තවත් යටට යන්න පුළුවන් නේද නැත්නම් අපි කියන මේක අනිත්‍ය දුක මේක වැඩක් නැහැ මේ ලෝකේ තියෙන දේ මේක අනිත්‍ය දුක නැත්නම් නිවන ඉච්ඡ සුඛයක් නැයි මේක වැඩක් නැහැ කියලා ගියාට වඩා මම හිතන්නේ මේකෙන් අපිට තව තවත් සෑහෙන්න මේ තව තවත් අර සියුම් දේවල් වලින් උනත් අපිට ගැටෙන්න නැතුව ඉන්න පුළුවන් සමහර අර අල්විස් මහත්තයෙන් උන කතරේ කල් කියන්නේ ඒකත් අපිට දැන් අපිට උනද අල්විස් මහත්තයා අපිට කිව්වේ අර මෝහේ දුරු කරන හොඳමදී ඔය මොන කරදරයක්ද මන් දන්නේ නැහැ කියලා ඕන් දැක් කරන්න කියලා මම ඒක හැමදාම ප්‍රැක්ටිස් කරනවා මොකද ගොඩාක් තින් මොකද පෞල් ජීවිතයක් ගත කරන ළමයිත් එක්ක ඉන්නකොට ඔය මොන කරදරයක්ද කියලා ගොඩක් වෙලාවට පොඩි ළමයි ඉන්නකොට මේක නැති වෙන්නේ හරිම ලේසියා ඒකට කමන්නේ මම මේකට පොඩි ටෙන්ෂන් නැත් දෙනවා කියලා ඒක කරන ගම ඒක විදර්ශනා කරන එක ලොකු දෙයක් අලු ස්වභාවයකින් තමයි මම මේක දැනගත්තේ මට ඒක හරිම ප්‍රයෝජනවත් දැන් මේ මේ පොඩි ළමයි දෙන්නෙක් එක්ක වයිෆ් කෙනෙක් එක්ක ජීවත් වෙන එක ගොඩක් පිණි. හොඳයි. ඒ ප්‍රශ්න අහනකොට තමයි ඔය අලුතෙන් අදහස් ඇති වෙන්නේ. ඉතින් ප්‍රශ්න කරලා කතා කරගන්න එක තමයි හොඳ. ඔය ඉතින් බුදුහාමුදුරුවෝත් ඉතින් ප්‍රශ්න නිරාකරණය කරන එක නේ කරේ ඉතින්. මිනිසුන් ඉතින් ප්‍රශ්න වලට උත්තර දීපේකනේ බුදුහාමුදුරුවෝ ගොඩක් වෙලාවට කරේ නේ ඉතින්. ඒ ප්‍රශ්නව තමයි ඉතින් දැන් ඒ කාලේ ගත්ත ප්‍රශ්නම තමයි දැනුත් තියෙන්නේ ඉතින් විශේෂයක් නෑ ඉතින් වෙන වෙන විදිහට ඒව ඇවිල්ලා තිනවා තිරුවන් සරණයි සර් අන්දරවස් මාත් කොහොමද තව ප්‍රශ්න තියෙනවද නැත්නම් අපි
අනුමෝදනාවක් කරලා අවසන් කරමුද? අනුමෝදනා එහෙනම් මේ අදට අනුමෝදනා කරලා ඊළඟට ආයෙ පුළුවන් නේද? ඔව්. දැන් නමයි මේ මම දැන් ටොරොන්ටෝ වල මධ්‍යයක්ම රැඳ. රැවණානේ. බැයිමනම් අපිට අද දවසෙත් හැකියාව ලැබුණා විශේෂ ධර්ම කරුණු කාරණා ටික කතා කරන්න. මම අපි මුලින්ම කතා කරා වගේම මේ මේ විදිහට අපි සූත්‍ර පරිහරණය කරන එකෙන් අපිට ලොකු වාසියක් වෙනවා. ඒ කියන්නේ ඒ ගොඩක් ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන සූත්‍ර දේශනාවන්නේ කෙරෙලා තියෙන්නේ ඒ ඒ අවස්ථානුකූලව ඊට අදාළ සමහර විට යමිස් ස්වාමීන් වහන්සේ කෙනෙක් නැගපු ප්‍රශ්නයක් එහෙම නැත්නම් ඒ හිටපු කණ්ඩායමට තිබුණු ප්‍රශ්නයක් මොන හරි එක බුදුරජාන් වහන්සේම සමහරට උන්වහන්සේට වැටහිලා එහෙම නැත්නම් ඒ ඒ ස්වාමීන් වහන්සේලා මේ ධර්මයේ ඇසිරෙන ආකාරය උන්වහන්සේ නිරීක්ෂණය කරලා මේ අයට මෙන්න මේ වගේ ධර්ම පරියායක් කියලා දුන්නා නම් මේගොල්ලෝ තව හොඳට වැඩේ කරයි කියලා වගේ ඒ වගේ ඒ බුදුරජාන් වහන්සේගේ සුවිශේෂ වූ මහා ඥාණයෙන් දැකලා ඒ අවස්ථානුකූලව කරන ලද දේශනා තමයි සූත්‍ර දේශනා හැටියට තියෙන්නේ. ඒ සූත්‍ර දේශනා හැම එකම වගේ කුමනෝ අයුරකින් වැදගත්. දැන් සමහර විට සමහර සූත්‍ර දේශනා අපි කියවුවාම අපිට එච්චර ලොකුවට මේක ලොකු ගැම්මක් එන්නේ නැති වෙන්නේ. සමහර විට අපිට තාමත් ඒ ඒ සූත්‍ර දේශනාවේදී ඒ මතු කරපු කාරණාව තේරුම් ගන්න තරම් ප්‍රඥාව නැති නිසා වෙන්න පුළුවන්. ඒ වගේම සමහර විට අපිට ඒ ඒ පැත්තෙන් මේ ප්‍රශ්න දිහා බලන්න ඕන කමක් නැති ඉඳා වෙන්න පුළුවන්. නමුත් අනිවාර්යයෙන්ම මේ විශාල පිරිසකට මේ දහම කතා කරනකොට අනිවාර්යයෙන්ම මේ විදිහට ඒ පුද්ගලයන්ගේ තියෙන යම් යම් තියෙන ඒ චරිත ලක්ෂණ ඒ වගේ මේ අයගේ ගති ස්වභාවයන් ඒගොල්ලෝ ජීවත් වෙන පරිසරය ඒව අනුව බොහොම ලේසියෙන් මේ ගන්න පුළුවන් මොනහරි දෙයක් ඒක ඇතුලේ තියෙනවා. සූත්‍රය ඇතුලේ පෙන්නම් කරලා දීලා තියෙනවා. ඉතින් මේ සූත්‍රෙත් මම හිතනවා මේ අපි හැමෝටම වැදගත් වෙනවා කියලා මේ සංඥාව ඔස්සේ පොඩ්ඩක් තවදුරටත් විදර්ශනාව ගැඹුරට ගෙනියන එක. මොකද සංඥාව මුල් වෙනවා ඔය දස සංඥා සූත්‍රය හිම ඔය තියෙන්නේ සංඥා වඩා ගන්න කියලාම කියලා තියෙන. මොකද හේතුව ඒ ඒ එතකොට අපිට පුළුවන් වෙනවා අපිට අනිත් පැත්තට සංඥා වැඩිලා නම් ඒ කියන්නේ ලෝකෙන් අයින් වෙන පැත්තේ සංඥාව අපිට හොඳට වැඩිලා නම් ඒ සබ්බ ලෝකේ අනවිරත සංඥා කියලා ඒකට කියනවා. ඒ කියන්නේ ඒ කිසිම ලෝකෙ මේකක් එක්ක රතියක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඒ අනබිරත සංඥා වඩා ගන්න උදව් වෙන මේ කොටසක් තමයි අපි මේ සූත්‍රයේ තිබුණේ. ඒකින්ද මේ ඒක හරි වැදගත් කියලා මට හිතෙනවා. මේ අපි බලමු මේ විදිහට සුමානයක් තියෙනවනේ. අපි සුමානේ මේ සංඥාව පිළිබඳ වැඩිපුර අවධානයක් යොමු කරගමින් ලෝකය ඇසුරු කරලා බලන්න මොන හරි ප්‍රගතියක් තවන්ට ලබා ගන්න පුළුවන්ද කියන එක ඒක අත්හදා බලන්න. හැමතිස්සෙම මේ බුදුරජාන් වහන්සේ පෙන්නලා දෙන ඒවා අදා බලන්න ඕනේ. සුනාත ධාරේත චරාත කියලා ධම්මේ කියලා එහෙම බුදුරජාන් වහන්සේ කිව්වේ. ඒක හැමතිස්සෙම අහගෙන මේක හරියට වැඩේ අහගෙන ඒක කරලා බලන්න. ඒක කරලා බලන එක තමයි මේ වැඩේ අපි ඉස්සරහට ටික ටික යන්නේ. ඒක නිසා මේකේ මේ සූත්‍රයෙන් ලබාගත්තේ ඒකත් මේ අදා බලන්න මේ ඉදිරි කාලෙදී අදා බලලා ඒ හොඳ ලක්ෂණ තිබුණොත් ඒවා අනිත් පැත්ත එක්කත් කතා කරලා ෂෙයාර් කරගන්න පුළුවන්. ඒ අයටත් ඒ අනුව කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විදිහට ඉතාම වටිනා ධර්ම කාරණා රාශියක් අපි මේ නිබ්බේධික පරියාය සූත්‍රයෙන් කොහොමද බුදුන් වහන්සේ දේශනා කරපු සෑම සූත්‍රයක්ම වටිනවා. මේ සූත්‍රයෙන් අපි ගොඩා වටිනා ධර්ම කරුණු රාශියක් තේරුම් ගත්තා. මේකේ සම්පූර්ණ අර බ්‍රහ්මචර්යාවම තියෙනවා. මේකේ තියෙන ක්‍රමවේදී අනුගමනය කරොත් අරිෂ්ඨාංග මාර්ගයේ තමයි අනුගමනය කරන්නේ. හේතුව දැනගෙන තෘෂ්ණාව තමයි නිරෝධ වෙන්නේ. ඒ විදිහට වැඩ කෙරෙනවා අනිවාර්යෙන්ම. ඉතින් අපි මේ විදිහට බුදුන් වහන්සේ විසින් දේශනා කරන මේ ශ්‍රී ධර්ම සාකච්ඡා කිරීමෙන් ඒ අනුව කටයුතු කරන්න අධිෂ්ඨාන කරගැනීමේ රැස් කරගත්තා වූ ඒ සියලුම පුණ්‍ය කුසල ශක්තිය මේ වෙනුවට අපේ පෞක්ෂම සෑම සියලු දෙනාගේම පොළොල්වල ජීවත් වෙනා වූ ජනතා පිරිසකේදී සෑම සියලු දෙනාට කුමන වූ අයුරකින් මාර්ගය බාධක අපල උපද්දකයෙන් පැමිණෙන තියෙනවා නම් ඒ සියලුම ආකාරයේ කරදර බාධක මාර්ග අපලපත්‍ර සම්පූර්ණ දුරු වෙලා සැනසීම ශාන්තිය උදා වෙන්නත් විශේෂයෙන්ම අපි ඔය මෙලොට බීගල අපගේ දෙමාපියන් ඇතුළු ඒ සඳහා අපිට යම් කිසක් උදව් උපකාර කරලා දී සෑම සිල් දෙනාමත් ඒ වගේ විශේෂයෙන්
ලෝකේ කටයුතු කරන්න අවශ්‍ය ශිල්ප සාත දැනුම ලබා දුන්න මේ සියලුම ගුරු දෙගුරුන් අපට යන්තාවකය අපිට මේ අවශ්‍ය දැනුම ලබා දුන් සියම් සිරු දෙනාවත් ඒ වගේම ලෝකේ පාසුවෙන් ජීවත් වෙන සඳහා අවශ්‍ය වෙන මේ ආදායම් මාර්ග පවත්වාගෙන යන මේ රැකියා ආරක්ෂාගෙන් හෝ වෙනත් ආකාරක ව්‍යාපාර ආදී අවස්ථාදීන් හෝ වුණු අයකින් ඒ සඳහා උදව් උපකාර කරන දේ සියම් සිරු දෙනාමත් ඒ වගේම විවාහ ජීවිත ගත කරන හැටිට භාර්යාව කැටිට ඉඳලා උදව් කරන අය ඒ වගේම ස්වාමී කැටිට ඉඳලා උදව් කරන කියන ඒ දෙපාර්ශ්වයන් ඒ වගේම අපි නොදන්නවට නොපෙනෙන ලෝකේ සිටමින් අපිට කරන සියලුම මේ යහපත් කටයුතු සඳහා ඒ උදව් කරන සියලු මිෂ්ට දේවයන් වහන්සේලා ඒ වගේම අනිකුත් මේ ලෝකෙට යහපත කරලා අද දේවත්වයටපත් වෙලා තින්නේ සියලුම දේවයන් වහන්සේලාටත් අපි මේ විදිහට ස්කරන් දෙගුණ මේ සියලුම පුණ්‍ය කුසල ශක්තිය ලබා ගන්න හේතු වාසනාව තියෙනවා ඒ සෑම සිළු දිනම මේ වෙනකම බුදුවා කැමතන කොමුණාකාරකම් මේ සියලුම පුණ්‍ය කුසල ශක්තියන් අනුමෝදන් වෙලා ඒ ඇයටත් පැමිණ තිබෙනවද ගැනීම තියෙනව සියලුම කන්දර බාධක කියන ප්‍රබද සම්පූර්ණ ගුරු වෙන තවසානේ නිවන සාක්ෂාත් කරන අවශ්‍ය කල්යනම සේවන ශ්‍රී සද්ධර්ම ශ්‍රවණී කියන උපනිෂද සම්පත්තිය නොදෝ ලැබෙන්නත් අවසානේ නිවන සාක්ෂාත් කරන තුරු සියලු යහපත අභිවෘද්ධිය මුදා වෙන්න තපරස් කර මේ සියලුම පුණ්‍ය කුසල ශක්තියන් එලෙස සිහිපත් කරන්න ලැබුණේ සෑම සිළු දිනකටම හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා සෙවෙත්වා කියලා සාදු කරනවා සාදු ඒ වගේම අපි ලෝකේ සිටින කාලය තුල අසු කරනවා ගේතර දේපල ඉද කරන මාර්ගයක් කරද යනවාන වගේ මම වාද ලින්දට ගහකොල නැති ආරක්ෂා ව්‍යාපාර කරන ආදී ස්ථානයක් කාර්යයක් කරද ඒ සෑම සිළු දින වලින්ම ඒවට ඒවයන් අපිට ඒ අවශ්‍ය නිසි පරප්‍රයෝජන ලබා ගැනීමට ඒ කටයුතු කර දුන්නා වූ යම් තාක් පිළිසක් කරදී සෑම සිළු දිනම සීකරගෙන විශේෂයෙන් මේ අසුර කරනවා වූ සිළු මිස්තර ආරක්ෂා කරනවා වූ යම් තාක් දෙවිද අපටස දෙවි සෑම සිළු දිනමත් මේ විලා සිහිපත් කරමින් ගන්නෝ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ශ්‍රී සද්ධර්ම දේශනාවකට සවන් දීමෙන් ඒ බලාපොරොත්තු වෙනවා වූ යම් තාක් දිවිපක්ම ආදී ඉරිසද් දෙවි සෑම සිළු දිනම මේ විලා සිහිපත් කරන මෙලෙස මේ සිහිපත් කරන ලද්දව සෑම සිළු දින කරා අප රැස් කර මේ සිළු පුණ්‍ය කුස ශක්තිය වී දේව ප්‍රතිදේව පීඨාව මේ පුණ්‍ය කුල ශක්තිය බලෙන් ඒ ඇටත් නිවන් සාක්ෂාත් කරන අවශ්‍ය වෙන කල්‍යාණ සේන ශ්‍රී සද්ධර්ම ශ්‍රේණී කියන අපනිශ්‍ය සම්පත්තිය නොඩු ලැබෙන්නත් අවදාව දිනක නිවන් සාක්ෂාත් කරන පුදු සිළු යහපත අභිවෘද්ධිය මුදා වෙන්නත් සිළු පුණ්‍ය කුස ශක්තිය හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා එසේ මිත්වා කියලා සාදු ඒ වගේම අපි ආපු අනන් සංසාර ගමනක් තියෙන මේ සංසාර ගමනේ අපිට විශාල වශයෙන් උදව් උපකාර කරලාද හතර වර්ගයේ ඥාතීන් පිරිසක් සිටිනා ඒ වගේ මිත්‍රයන් පිටස් ඉන්නවා ඒ සියලුම ඥාති මිත්‍රයන් කරලා දේ උදව් උපකාර නිසා තමයි මේ විදිහට යහකින් කටයුතු කරමින් අද ඉන්න පුළුවන්කම ලැබිලා තින්නේ ඉතින් ඒ කරලාද සියලුම උදව් උපකාර වලට පුතෝ උපකාර සලකන ගුණෙන් යුක්තෝ අද ප්‍රස් කරන දෙවිනු මේ අප්‍රමාණ පුණ්‍ය කුසල ශක්තිය සෑම සිළු දිනා කරා විදේව ප්‍රතිලෝ පීඨාව මේ පුණ්‍ය කුසල ශක්තිය බලෙන් ඒකට තුන් නිවන් සාක්ෂාත් කරන්න අත්‍යවශ්‍ය වන කල්යාණ මිත්‍රයනි ශ්‍රී සද්ධර්ම ශ්‍රවණී කියන උපනිෂද සම්පත්‍ති නොදුව ලැබෙන කවදා දිනක නිවන් සාක්ෂාත් කරතුරු සිළු යහපත අභිවෘද්ධිය මුදා වෙන්නත් මේ සියලුම පුණ්‍ය කුසල ශක්තිය මේ වාසනා වේවා කියලා දිස්නාන කරනවා සේම කියලා සාදු ඒ වගේම අපි ආපු අනන් සංසාර ගමනේ තව විශාල පිසක වැඩ සාධාරණයෙන් ඉස්සක් කරන්නේ නැති මේ ලෝකේ නියම ස්වභාවය නොදැනගෙන හිටපු නිසා නමුත් දැන් මේ බුදුරන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය කර මේ ලෝකේ යථා ස්වභාවය දි තේරුම් ගන්න එයින් ඉක්මනින් ඉවත් වීමට කටයුතු කරන ගමන් තමන් අතින් ඒ සිදුනා වූ සියලුම වැරදි වැරදි හැටියටම දැකලා ඒ වැරදි අසාධාරණ ලක් වෙච්ච පිරිස අදගේ බුදුබැක් කියමු තැන කුමනාකාරකිට ඒ සෑම සිළු දිනාවෙම කරන ලද සියලුම වැරදි අසාධාරණ කම් වෙනුවෙන් අවංකවම සමාවාදී අයද සිටිනවා කියන අදිෂ්ඨානය තබාගෙන ඒ කරන ලද සියලු වැරදි වලට වඳිගීමක් හැටියට අද අප දින මේ විදිහට රැස් කරන්න ලැබුණා වූ ඒ සියලුම පුණ්‍ය කුසල ශක්තිය ඒ වැරදි අසාධාරණ ලක් වෙච්ච පිරිස කිමුදුව කිමතන ඉතියත් ඒ අය කරා වීදේව ප්‍රතිදේව පීඨාව මේ පුණ්‍ය කුසල ශක්තිය බලෙන් ඒ අයටත් තුන්වන් සාක්ෂාත් කරන්න අවශ්‍ය කල්යන් සේවනේ ශ්‍රී සද්ධර්ම ශ්‍රවණේ කියන උපනිෂද සම්පත්තිය නොදුව ලැබේවා අවසානයේ නිවන් සාක්ෂාත් කරන තුරු සියලු යහපත අදුර්භිය දා කර ගන්නවා මේ සියලුම පුණ්‍ය කුසල ශක්තිය මේ සෑම සිළු දිනකටම හේතු වාසනා වේවා කියලා දිෂ්ඨාන කරනවා එසේ මිත්‍රා ඒ වගේම අපි මේ ආකාරයට බුදුන් වහන්සේ පෙන්වා දුන්න ආකාරයටම ඒ අපි මිච්ච අවද සාධාරණ වලට ලක් වෙච්ච සෑම සිළු දිනාගේම සමාවය අරගෙන ඒ වගේම ඒ ඇයට වඳිගීමක් ඇටිට අප රැස් කර මේ සියලු පුණ්‍ය කුසල ශක්තියන් අනුමෝදන් කරලා ඒ කරන ලද සියලු වැරදි ආකාර වලට වැඩ වලට වන්දි වල නිදහස් වීම හේතු කොටගෙන යම් ආකාරයකින් මේ දක්වා කාලය තුල පැමිණ තිබුණා වූ ඒ
යම්ආකාරයක දෝෂාන්ධකාරයක් පාපාන්ධකාරයක් වේනම් ඒ සියලුම පාපාන්ධකාර දෝෂාන්ධකාර මේ මොහොතේ පටන් සමනය වෙලා මෙතන බල නිවන් දක්නා ජාති දක්වා සෑම සිල් දරා කිසියම් වූ ආකාරයක මාර්ගය බාධක අපල උපද්ද දුක්ඛද දෝෂාන්ධකාරයක් අහලකටවත් ලම්බ වෙත්වා අප සෑම සිල් දරා විසින් අනන්ත සසරේ කරලත් දා වූ සියලුම පුණ්‍ය කුසල ශක්තියින් තැදීෙත්වා මේ ආකාරයට බුදුරණ වහන්සේ විසින් දේශනා කරන ශ්‍රී සද්ධර්ම ශ්‍රෝණී කිරීමෙන් ඒ වගේම මේ මේ ධර්ම ශ්‍රවණ කරන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන නන්නයිරු බුදව උපකාර කරමින් ඒ රසකර ගන්නා වූ ඒ සියලුම පුණ්‍ය කුසල ශක්තියින් බහවහ ක්‍රියාත්මක වෙනවා සෑම සිල් දරාටම ප්‍රමිතිය දෙන්නා වූ පැමිණීමේ තීරණා වූ දුර්භික්ෂ බය අමනුෂ්‍ය බය දුරු වෙලා අටවම ප්‍රෝග නවනෝ ප්‍රය 203ක් අතුරු අන්තර අදුරු වෙලා ඇති බව පවබෝග සුපත නැය නැති බව වරදක් නැති බව කියන ගුණාංගයන්ද ආයශ වර්ණේ සැපේ බලේ පරිමාණ ඥානයේ කියන සියලු කාරණාද පූර්ණ භාවයට පත් වෙත්තා අපි සෑම සිල් දෙනා විසින් අද දින මේ ආකාර බුදුන් විසින් දේශනා කළා ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් අපගේ ජීවිතවලට යහපතක් අභිවෘද්ධිය පුදා කරගත්තා සේම දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය සමුන් සතර වර්ගයේ ඥාති මිත්‍රාදී කොටස් මෙන් අනන්ත ලෝකවාසී සියලු සත්‍යන්ට මේ ආකාරයට බුදුන් වහන්සේ විසින් දේශනා කළා ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා වෙලා එයාගේ ජීවිතවලට යහපතක් අභිවෘද්ධියක්ම කරගන්න අපේ අපරස් ක්‍රමයේ සියලු මොනික ශක්තිය ඒ සෑම සිල් දෙනාටම හේතු වාසනා වේවා කියලා දිෂ්ඨාන කරනවා සේම විත්වා කියලා ඒ වගේ මේ කටයුතු සාර්ථක කරගෙන යන්නේ නන්නයිගේ දොප්පාරම සෑම සිල් දෙනා එවැනි ආකාරයක දොප්පාරමේ යට මේ ශ්‍රී සද්ධර්මයේ වටිනාකම් තේරුම් ගිහිලා තියෙන නිසායි තමන් වල ලබාගත්තේ ධර්ම අවබෝධය අනිත් අයට ලබා දීම සඳහා ඒ තමන්ට හැකියපමණින් කටයුතු කරන්නත් ඒ වගේ මේ ධර්ම සාකච්ඡාදී පවත්වන මේ අවශ්‍ය උපකරණ ඒ වගේ මීට අත්පත් පාසුකම් සල්සා දෙන්නත් ඒ අයගින් කටයුතු කරන මේ විශාල පිරිසක් සිටිනවා ඒ සෑම සිල් දෙනාම අද මේ වේලාවට කැමතිවක් කරනවා මේ කරනලදී පුණ්‍ය කුසල ශක්තිය බලෙන් ඒ ඇයටත් පැමිණි දෙන්නව පැමිණි තියනවා සියලුම කරදර පාඩක ඉලියර සම්පූර්ණයෙන් දුරු වෙලා ඒගේ උත්දී නිවන් මාර්ගය පූර්ණ කරන අත්‍යවශ්‍යම කල්‍යාණ ශ්‍රේණි ශ්‍රී සද්ධම් ශ්‍රේණි කියන ඒ පුණ්‍ය සම්පත නොදුම ලැබිලා අවසානයේ නිවන් සාක්ෂාත් කර තුරු සියලු යහපත අභිවෘද්ධිය මුදා වෙන්න මේ සෑම සියලු දිනකටම මේ සියලුම පුණ්‍ය කුසල ශක්තිය හේතු වාසනා වේවා කියලා දිස්තන කරනවා සේම විත්වා කියලා ඒ වගේම මේ කටයුතු සාර්ථකව කරගන්න ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරගන්න අප හැම දෙනා විසින් ඒ තම තමන් සිටිනා වූ ස්ථානයන් භාවිත කරලා මමත් මේ ධර්මයේ සාකච්ඡා ප්‍රයත්න සඳහා මා විසින් මේ ස්ථානය භාවිත කරලා මේ ස්ථානයෙන් අපිට ඒ කටයුතු කරගෙන යන ඉතා විශාල පිටුවහලක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ ධර්ම සාකච්ඡාවන් සඳහා මේ විවිධ ස්ථානයන් සිට සම්බන්ධ වෙච්ච සෑම සිල් දෙනාටම ඒ තම තමන් සිටිනා වූ ස්ථානයෙන් විශාල වශයෙන් මේ කටයුතු හොඳින් කරගෙන යන්න උදව් උපකාරයක් වුණා පිටක් වුණා පත්‍යක් වුණා ඉතින් ඒ හේතු නිසාම මේ ධර්ම සාකච්ඡා පවත්වන්න භාවිත කරන ලද්දා වූ ඒ සියලුම ස්ථානයන්ට පෙර අයිතිවාසිකම් ගියයි මෙන්න මේ ස්ථානය ගොඩනගපු කිසියෙද මේව ගොඩනැගීමේදී තමන්ගේ ශ්‍රම කඳුලෙම හෝ වේවා එළ ගැටෙගුම් හෝ වේවා අත්දෝ මාත්‍ර හෝ උදව් උපකාරයක් කළ කෙනෙක්ගේදී අම් කිසි ප්‍රධාන යුක්ත ප්‍රශංසාවක් කළ කෙනෙක්ගේදී අංශ මාත්‍ර හෝ විරුද්ධාපාල නොකළ කෙනෙක්ගේදී යහපත් අයම කටයුතු කරන මඟ පාදා දෙන ලද දිව්‍ය බ්‍රහ්ම තැඹුණ කවුරුන් වේවා ආශිර්වාද කරන ලද්දේදී ඒ ආදී සෑම සිල් දෙනාම මේ ස්ථානවල සිට අප රැස් කරන්න ලැබුණු මේ සියලුම පුණ්‍ය කුසල ශක්තියින් ලබා ගන්නට හේතු වාසනාවන්ත වෙනවා. ඒ සෑම සිල් දෙනාම මේ වෙනකම් කැමතින කුමන ආකාරයකදීත් මේ සියලුම පුණ්‍ය කුසල ශක්තිය එයකට වීදිලා පැතිකලා පිළිලා එයටත් උතුම්ම ශාස්ත්‍රයන් අවශ්‍ය වන කල්‍යාණ ශ්‍රේණි ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය කියනවා වූ ඒ උපනිෂේ සම්පත්තිය නෝඩු ලැබෙන්නත් අවසාන නිවන් සාක්ෂාත් කරන තුරු සියලු යහපත අභිවෘද්ධිය මුදා වෙන්නත් අප රැස් කරන්න ලැබුණු මේ සියලුම පුණ්‍ය කුසල ශක්තියින් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරන සියමෙත්වා කියලා ශාසන සැදැන්න. ඒනම් අපි අද දවසට සාකච්ඡාව අවසන් කරනවා. ලබන සතියේ සිසුදාද උදේ මේ විදිහටම යම් විශේෂ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරන පුළුවන් සිසු දෙනාට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. Pero lo sabe. Pero lo sabe.